aate tapo mane සජීවී ධර්ම සාකච්ඡාවාරය එකසියේ ධාවන සාකච්ඡාවාරය අදත්තාලග කරන්නේ. සමන්තා චක්කවාලී සු අත්‍රාගච්ඡන්තු තීවතා සද්ධම්මංමුණ රාජස්සේ සුනන්තුසගමොක්ක දම් දම්ම සවනෙකාලු අයන් බදන්තා දම්ම සවනෙකාලු අයන් බදන්තා දම්ම සවෙනෙකාලු අයන් බදන්තාා නමුතසේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්දසේ, නමුතසේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධසේ, නමුටසේ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ. පවනාවන්ත ගුණබල සත්පුරුස පිංවත්නයේ සජීවී ධර්ම සාකච්ඡාවාරයේ එකසිය දහවන සාකච්ඡාවාරය අදත්ආරම්භ කරන්නේ රත්නපුර පරිංචි සුපංවත් ව්‍යාපාරික ජයිලා පේමසිංහ මැටිදුංන්ගෙම සාතරන්තුන්ග මැතනිය දරුවන් නිර්මාණය කළ. මිනිපුර අමාසාධ තපු වන ආරණසේ නාසනයේ සිට අදත් අපි ඔබහන හ ගැටලිට විසදුන් බාදන සූදානම් වෙන්නේ අදත් අපත් අප සිස්සේ අපරැකේ පඥාසාර පොඩිහාමුදුදන් වහන්සේ මේ විදිහට සම්බන්ධ වෙනවා. ඔබ හරතියන පළවැනි පස්නයේ තමයි අවසරය පංවත් ස්වාමීින් වහන්සේ උතුරකුරු දිවයින අවට මුහුද රංවම් පැහැ බව කියවා ඇත. ජම්බුද්ධීප මුහුද නිර්පැහැ බවද. ක් දිවයින් දෙකේ මුොහුද රතු හා හෙදී පැහැබවත් කියේවා ඇත. මුළු ලෝකේම මෙච්චර තාක්ෂණයෙන් ඉදිරියට ගියත් මෙවැනි මුොහුදු හම්බවෙන්නේ නැත්තේ ඇයි. නිල්පාට මුොහුද විතරක් හම්බවෙන්නේ ඇයි තෙරුවන් සරණයි කියරා. සත්පුරුෂ පංුවත්නේ මුළමහත් ලෝකට ම අදාළ උතුරුකරු දිවයින අපර ගෝයායන ජම්බුද්දීපය ආදමේ සතර පූරවිදිහය සතර දිවයින්. අපි ධර්මයේ බොහෝම අපූර්මට විස්තර කල තියෙන බනපොත්්‍රල. එතනද උතුරුකුරු දිවයින එවාගේීම පූර විදිේහය අපරගෝයානේ ජම්බුද ද්‍රීපය මෙ සතරමහා දිවයිම් පිළිබඳව සඳහන් වෙලා තියන කවුණකාරණ නවීන තාක්ෂණයෝස හොයන්න සමහරුවුන් උත්සාහ කළාට ඒක ලෝකයි අද මහත්දීප පහකට බෙත්ල තිබ්බත් එ අතීතයේ ඒ තිබ්බ ස්වරූපයන් එකම ගන්න ඕන විවිධාකාර අය සම්බන්ධව දැන් ජම්බුද්ධීපයේ අම්යන් ජනකොට්ටාස හැදීම් සම්බන්ධව විස්තර කරනවා මේ පූර විධීෙන් ආපු පිරිස් මෙ මේ ආපු පිරිස් ඒ අ තමයි මේ පදිංචි වෙලා ඉන්පසමේ ජනකොට්ටාසේ මේ විදිට මෙහෙම සැකසුනේ ඒ අයගේ ආයුකාලය මෙහෙමයි ඒ අයගේ ස්වරූපය හැටරුව මෙහෙමයි ඒම සඳහගෙන මේකම මෑතකාලීන කතාවක් විදිහට ගන්න නැතුව දිිගුකාලීන අතීත කතාවක් විදිහට ගන්න ඕන කාරණාවක්. තාක්ෂණය දියුණ වෙලා තියනෙ මැත දිනවලටන වර්තමානයට අදාළවන අතීතයට අදාළව විවිධාකාර විදිහට යම්යන් සත්ව කොට්ට අස ජීවත් වන්නා ඔවුන් වඳ වුණ ඒ විවිධාකාර පැහැයන්ට එකක් කාලසීමාවල විටි විදිහට යම් හිේත්‍ර නිසා ලක්වෙලා තියෙන් ඇති හරියට සමහර පැතිවල අ පාටට ජලාස පේන තියෙන ඇල්ගී වර්ග වර්ධනය වෙලා තවත් සමහර මළමුහුදු තියෙනව තවත් තැන්වල මුහු දෙ පාට වෙනස්සෙනව කළු මුහුද මේ විදිහට යුධ ස්වභාවයන් තියෙනවා අතීතියට අදාළව ඒ කියියල් තියෙන කවුණු වර්තමාන් තාක්ෂණක මෙවෙලාක සමහර වෙලාවට ඒ විදිහටම දකින්න නැතුනත් ඒයට අදාළ තොරතුරු තමයි අතීතයේ තියෙන්න්නේෙ දෙයක් එහෙම එක පාර බැහැර කරන්න උත්සාහ කරන්න එපා. වර්තමාන ඔබ දකිනකාරණා ධර්මය තුළින් විස්තර කරගන්න පුළුවන් කරුණුකාරණයක්ක ඔබ මඟපල් ලබන්න කටයුතු කරන්න අටුවල මෙහෙම සඳහන් වෙනවානයේ කියලා ඔබ සමහර කොටස් බැහැර කරන්න ගියෝතින් අවසානයේදී ඔබට ගතයුතු කොටසුත් බැරවෙනවා නමුත් ඒ විස්තර වන කාරණ සමහරයේවාද දකින්න අපිට නැතිවනාට යම් යම් විවිධාකාරය හේතුත්ේ කතීතයේ තිබුණ විවිධ කාරණ එනිසා මඟපල් ලබන ගමනැට ඔබ උත්සාවන්තව කටයුතු කරන්න. කිසිදු ටිපිටක කටුවා ටකා පරිවාර් ගන්තා දිය සම්බන්ධ සැකසංකා ඇතිවන විදිහට ඔබ සිත අයාලි යන්න දෙන්න එපා නිරන්තරම ධර්මය පිළිබඳව ගවේශනය කරමින් සමාධිට්ිිය ඇතිකර ගන්න කටයුතු කර ගනිමින් මඟ පල් ලබන්න උත්සාවන්ත වෙන්න. ඊළඟට අහල තියෙන පස්්නේ අවසරය ස්වාමින් වහන්ස නිරගාමී පේත තිරිසං ආත්මවල ඇතිවිය හැ කිසිත් වෙනවෙනම දක්වනු මැනවි දෙරුවන් සානෑ කියලා. නරක තිරසාං ප්‍රේත අසුර කියන තැන්වල පතිසන්දි විඤ්ඥානයේ විදිහට ලැබෙන්නේ. අහේතුක අකුසලි විපාක උපේක්කා සහකට සන්තීරන හිතක් ඒතැන්වල ඉන්න සත්වයින්ට අකුසාසිත් දොල හම්බ වෙනවා. ඒවාගේ ඒවාගේ විපාක ධර්මටිකත් හම්බවෙනවා මහා කුසාසිත් අටත් ලැබෙනවා හැබැයි මහා කුසාසිත්වලට විපාක සිට්ටික ලැබෙන්නේ නැහැ. ඒකාටි අහේතුක උපෙක්කා සහක දකුස ලපාක සන්තීන් හිතකින් උපත්ති ලබන හින්දා. ඊළඟ ටහලතින පස්්නේ අවසරය පින්වා ස්වාමින් වහන්ස අපේ පන්සලී හාමුදුරුව කාලයක් මිනිස්සු එකේක දීවල් දාලදින නිසා දානී වෙනමතියන්න එපා බුද්ධ පූජාවට තියන්න කියල පූජා කරපුදී උන්වහන්සේ වල දැනවා. බුද්ධ පූජාට මොකුද්ධානෙ මිනිස්සු බයයි එය නිවැරඇත. අපි නිවසේ පොඩියට පූජාකරන බුද්ධ පූජාව එක පීදිසයක පූජා කරන්නේ ඉතින් එලෙස පොඩියට පූජාකිරීමේ වළදක් හු අකුසලයක් වෙනවාද. නිවසේ යම්දිනක එලෙස කුඩා දීසියක හු පූජාකරන බුද්ධ පූජාව සග සතුකර පූජා කළ යුතුද නැතිනම් අධිවාසේතුනෝ බන්තී භූජනංගාථාව කියා පමණඳ පූජා කරන්නේ කවනාවෙන් පැහැදිදික දෙනසේක්වා තිරුවන්සානයි. ලංකාේ දැන්ට හිතුරු වෙලා ඉන්න ස්වාමින්හසල විසි අට දහසකටත් අඩුප්‍රමාණයක්. විවිධ දේශපාලන සහ තවත් යන්ත්‍ර මන්ත්‍රදේපලීට කඩම් පන්සල් විවිධ ගැටලුත් එක්ක ස්මින් වහන්සේලාට විවිධ විදිහයට ජීවිතතාච නැවිල්ලා තියෙනවා. එඒද අම්යන් ආරස්ක විදි විධානුන් වහසට පාවිච්චි කරනවා බුදුරජාණන් වහන්ස වැිහිටය නම් බුද්ධපමක සංගරත්නයට ය පූජ කරන්නේ එහම පූජා කනට බුද්ධපමකු බුතු සංගරත්නයට පූජා කළ සංගරත්නයට අයිතිවෙන්නේ බුද්ධ පූජාවට සම්පූර්ණ දානයේ තියෙනකොට ඒ බුදුරජාණන් වහන්සේටයි කොටසවෙන් කරලා අර ස්වාමින්න් වහන්සේලා බෙනුවෙන්ගේ විහාරස්ථාට දානගෙන බුද්ධ පූජායට විතරක් නෙමේනේ සංගරාත්නයටත් එක් බුද්ධ පූජාට පූජා කරන්න කියලා පූජා කරලා. ඉන් පාසස්වාමින් වහන්සේලා බුද්ධ පූජාවය කොටසවෙන් කරලා උන්වහන්සේලා වල්දනවන සමස්ත ධානයම සංගරාත්නයට සහ බුදධරාත්නයටය පූජ කරලා. ඒ අදාළ පුද්ගලි කොටසේ විදිහට වෙන් කරලා පරිහරණය කිරීම මෙම වරදක් නැහැ. බුදුරජාණන්ත් වහන්සේට පූජා කළ ඉතුරති භාගිවතුන් වහන්සේකි ඒ ගන්ධකුටියය සම්බන්ධවත් පිළිවෙත් කරමින් ගන්න ස්වාමීන් වහන්සේලාට අයිතිවෙෙන්න්නේ දක්කිනැයි බංග සූ තට්ටුුවාවක විතර කරනවා. ඒ වගේ ඔබ නිවෙස්සල බුද්ධ පූජාව තබනකොට උඩා පිදිසයක පූජා කිරීමේ වරදක් නැහැ ඔබට හැකි පමණයෙන් ඔබ පූජා කරන්න ස්වාමින්හස නම පින්ඩ පාති වැඩම කරද්‍ය වඋනත් භාගිවතු වහස වැඩම කරාද වුුණත් අතීතයේ භාගයෝදුනාස් වැඩිහිටේ කාලෝ ඇත්තු හිටියනම්. එක බත්හැන්දක් පූජ කලත් තේකෙ අනිසංස ලැබෙන එනිසා ඔබගේ සක්ති පමණයගේ කටයුතු කරන්න අධවාසය තුනෝබන්තයේ භෝජනන්ගාතාව කියලා පූජා කිරීමේ ගැටලුවක් නැහැ. ඊළඟට අහලතියන පස්සනේ අවසරෑ පින්වත් සාමින් වහන්සේ අප සිදුකලාවෝ කුසලකර්මයක් පුුණණකර්මයක් තවකෙකුට සැබැහැවට අනුමෝදං කළ හැකිද. අනුමෝදං විය හැකිද. එසේ නම් ඒ අයුරින් පාපකර්ම අකුසල කර්මද අනුමෝදං කළ හැකිද. අනුමෝදං විය හැකිද. එසේ හැකිනම් ධර්මයේ සඳහන් වෙනවා නේද අපිකර පින්පව්වල විපාක තවකුට පැවිය නොහැකි කියා. මෙමතත් ඒ කවරුණාවෙන් පැහැදිලික දෙනස ඒක්වා තිරුවන් සරණයි කියලා. පින්වත්නේ ඔය ඇත්තෝ ඔබේ නිවස තුළ සගගත දක්ෂිනා පින්කමක් කළර් කරලා දින කීපයකට පස්සේ ඔබේ තුර බැහැර නෑදෑ පිරිසක් මොුණගැහෙන් එහිගියා කෙළ හිතන්න. එතන්දි ඔබ ඔබේ ඥාතීන්ට කතා කරලා මම දැන් දින දෙකතුනකට කලින් මගේ උතුම් පින්කමක් කරා සංගරත්නය වඩමවාගෙන ඔබත් අනුමෝදං වෙන්න කියනකොට අරකට්ටිය ඔබ කරපු පින්කම ගැන කල්පනා කරලා ඕවනොත් දි හෝ දිහේතුක කුසාසිත් ඇතිකරගෙන ඒ කුසාසිත් අනුව අනේ කොච්චර වටිනවද කියර සාදුකාදීල ඒ අනුමෝදන් ගෙනකොට ඔවුන් ඇැතිුණ කුසාසිත්වට ලැබෙන විපාක කුසලි විපාකමයි. ඔුන්ගේ අනමෝදන් වීම නිසා ඔවුන්ට විපාක ලැබෙන විපාක ලැබෙන කොරි ැෙන්න්න ඕුන්ට ඇතිකරගාත සිත්හින්ද. ඒ සිත්වලට අනුරූපී විපාහක හබ වෙනවා. පෞකං කරල වුනත් ඒ පාපයට අනුමෝදන් වෙන්න කිය ඇති සමහරුන් අනමෝදගවෙන් නින හැනව්පාප කරමහින්ද. හැබැයි මාලුබෑ නැත් මේ කාමේවාර්දවා හැසරීම් මත්‍රවිගැනීීම. ඒ විධාකාර දීවල් කරල ඒ ගැන අනිත්තායට කියනකොට ඒකට්ටි බොහොම සතුටින් කොච්චර වට්නමධකර වචින පිටකරද්දි සරීරීෙන් ඒකට අදාල් දීවල් කරනකොට හිතිං හිතාද්දි. ඒ අයි අකුසාල් ඇස් කරගන්නේ. ඒ ඇතිකර ගන්න කරම හිත්තුලට විපාක හම්බ වෙනවා. සිතඒත්න චීතනාවසා කරමය බවට පත්ව ධර්මතා අනුව විපාක හම්බවෙන්නේ ඒක නිසා ඔය ඇත්තෝ. පින්කාංකළ හම අනනිත්තායට කියන්න ඒ අයවත් පින්කම අනුමෝදන් කළ කොටස් කඩුව කරගන්නෑ. ඊළඟට අහලතියන පස්්නේ අවසර ෞරවනිය සාමින් වහන්සේ. රහතන් වහන්සේට පංචස්කාන්දයේ පමණ පවතෙන බව ඇතම් ගෞරවනිය සාමින්න් වහන්සේ පැහැදලි කරණ සේක. නමු සද්ධර්ම පාර්සවීම ඇතම් ගෞරවනිය සාමින් වහන්සේලා. එම මතේ ප්‍රතිසේප කරන අතර උන්වහන්සේලාට අනුව රහතන් වහන්සේට පංච උපාදා නස්කන්ධයක් පවතින බව දේශනාකරණ සේක. එම ගෞරවනය සාමන්වහන්සේලා තමන් විසින් පවසන පැහැදිලි කිරීම නිවැදි බවත්. ඊට ධර්මානකූල සාක්ෂසි ඉදිරිපත් කරණ සේක මේ කවුන සම්බන්ධ අපි පිළිපැදී යුත්තේ කිසේද කියලා. සත්පුරල්ස පංවර්ත්නය. ඔබ උපාධාන කිව්වාම පැහැදිලිවම දන්නේ කාමූපදාන් දිිට්ට උපදාාන සී ලබතු ූපදාන අත්තවාද උපදාානකළ උපාදාන හතරක්. තන්හා නිසා උපාදාන නිසා රැස්කරගන්න කරම බවගාමී කර්ම වගේම ඒ උපපත්්‍ය භවයට අදාළ කරමත් වෙනවා. රහත් වෙනකොට ඒ උතුමන් වහන්සේලා අරහත් මාර්ගිහිතීමේ උපාධාන වනසනවා සක්කා රිට්ි චිචා සල් ලබත පරාමාසය කාමරාග පටික ඩූපරා ගරුවපරාග නුද්ධ චවිච්චා පලවෙනි මඟඵලවල ඉඳලා මේ වෙනකොට ඔක්කොම නැත්තටම නැතිවෙලා. එතකොට රහතන් වහන්සේට ඇතිවනෙ හිත් ක්‍රියාසේ. තවදුරටත් අනාගත පැවැත්මක් අනාගති ස්කන්ධයක් හටගන්වන්න සක්තියක් මෙතර නැහැ. වාර්මාන ඉස්කන්දයන්ගේ පැවැත්ම විතරයි වෙන්න අනාගත ස්කන්ධයන්ගේ පැවැත්ම නැත්තටම නැති කළ දාලා. එනිසා ඔය ඇත්තෝ ඒ උපාධානයන් සහමුලින්ම නැසූර හතන් වහන්සේලාගේ ස්කන්ධයක් පංචස්කන්ධයක්න් විදිහට දැනගන්න නමුත් ගැඹුරු ධර්ම කොට්ටස එක් ඒ පිළිබඳවේ ක්‍රියාසිත්වල්දී සමහර කාරණ මතු කරනවා ඒ එහෙමත් කොටසක් තියෙනවා කියලා දැනගන්නෑ. ඊරඟට හලතිීන පස්්නය අවසරෑ පින්වත් ස්වාමින් වහන්සේ. නිවසේ සගසතු ලෙස කුඩාවට පූජාව තබනවානම් වෙනම පාත්තරයක් තැබූ විට එක පාත්තරයක් පූජා කරලා එ අසංකේය ගනම් අතීත අනාගත වර්තමාන මහා සංගරාත්නයට පූජා කළ හැකිද. ඒ සඳාසිත සකස්කරගන්නේ කෙසේද. ස්වාමින් වහන්සේ නමක් වඩම්වෝලා දානයක් දීමට තරං වත්කමක් නැත. හර්ධානයක් මාසකට වතාවක් එකස්වාමීන් වහන්සේ නමකට පූජා කරමි. එයත් මහා සංගරාත්නයම අරමුණ කර හැකි ආකාරය අනුකම්පාවෙන් පහතා අධෙන සේක්වා අතෙරුවන් සානය පින්වස්වාමෙන් වහන්ස කියලා. සත්පුූස පින්ංවුවත්නය ඔබ ඉදිරියේ ඉන්නේ අතීත සංගරාත්නයෙක් වර්තමාන කාය සාක්සියක්. අනාගතයේ පහළවන්න සිටින අනාගත සංඝරාත්නය වර්තමාන කාය සාක්ෂයක්. වර්තමානයේ ලෝපුරා විසදී පැතිරීන මහා සංගරාත්නයෙන් යෝජනයකන කාය සාක්ෂයක්. එනිසා ඉක්ස්වාමින්න් වහන්සේ නම කහිටියත් ඔය ඇත්තන්ට සංගරත්නයට පූජ කරන්න පුළුවන්. යම් විදිහත ඔබ නිවස්වල උනත්ධානයේ පූජා කරන්නේ එහෙම පුළුවන්කම තියෙනවා නමුත් සග සතු කළහමක අයිති වෙන සංග එයාට. සංගරත්නයටයේදී පූජාකවනු ලබන්නේ. ඒ විදිහත ඒකවන්න තේරුම්ගන්නට ඕනෑ. ඊළඟට අහලතයන පස්්නේ අවසරයි ගෞරවනිිය ස්සාමීන් වහන්ස ම සමහර අවස්ථාවද දේරුකාණයේ චන්දවිමල මහයිවිපාණන් වහන්සේගේ පොත් ධර්මදාානයට බෙදා අදී ඇත. ඒවා ඒඇයි බොහොම සතුටෙන් පිළිගත්තද ඒවා කියවන්නේ නැත. ඉතිං ඒ වගේ කෙනෙක්ට නැවත ධර්ම පුස්තකයක් දීමෙන්. මට ධර්මදාන මේ කුසලයක් ඇතිවේද. ගමේ පන්සලයේ ධාතුමන්දීරයට දිනා කලංකාර විදුරිපහනක් පූචා කලෙමි. ඒදා දැල්ලූවාමිස දැම් පෙට්ටියකට දමා ඇත. මට දුන්දේ ගැන දුකක්කෝ පසුැවීමක් ඇත්තේම නැත. අම්මට තාත්තාත් නම් තියෙනවා නමුත් එතැන්දිත් කුසලයක් වේද තිරුවන්සාෑයනය ස්වාමන් වහන්ස කියලා. සත්පුස අති පූජනීය රේඩුකාණයේ චන්දමන නායක ස්වාමින් වහන්සේගේ ධර්ම ගන්ත අපි හඳුන්වන්නේ පුංචිතිිපිටකේ කියලා. ඒ පුංචිතපිටක ගන්ත ටික අතිසී මහෝපකාරී වෙනව හැමෝටම ඒව පූජ කලාට පස්ස පූජ කරන්න දුං අල්ල ලතියතිී නනෙමෙයි. ඒව පරිහණය කළ පයෝජනගන්න. ඒගේ ධර්මගන්ත්‍ර පයෝජන ගන්න ගන්න තව තවත් ආනිසංස වැඩි වෙනවා නමුත් ඔබ පූජා කරපයක ඔබට අතිසීම ධර්මතානය ආනිසංස ලබන්න උපකාර වෙනවා. ඒවාගේම ගමී පන්සලී ධාතුමන්දයට පූජා කර විදුලිපහන සහලාට කට්න පින්කං විශය සවස්ථාවලට පරිහණය කන්න තැන්පත් කරගෙන ඇති හැමදාමක පරිහණය කරනට වඩා. ඒ පිළිබන්ස්වාමිින් වහන්සේ මසා බලන්න හබැයි යමක් පූජ කලාට පස්සේ පූජාකරපුදී සංගරත්නය සුදුසු විදිහට පරිහණය කරාාව ඒ පිළිබඳව ඇගිලින් නොගහ සිටීම කුසලේ බලවත් තබාගන්නට හේතුවක් වෙනවා. ඊළඟට අහලතියන පස්්නේ තිරුවන් සානෑ පින්වත් සාමින් වහන්සේ. සෑම සත්්‍යයකුට මානාසන්න මොහොතේදී පහළවන නිමිටි තුන. රෝගීව සල්ල කර්මයකට භාචනය වූ අවස්ථාවක නිරවින්ධනය කර නිරිවින්ධනය අතර තුර. රෝගියා මිය ගියහොත්. ඔහුටද පෙරකේ මානාසන්න නිමිට පහළ වෙනවා. පාලවීද කවරුණාවෙන් පහදාදනෙන ඔබහන්සේට නිදුක් නිරෝගීච්චිරීවනය ලැබීවා කියලා. සත්පුරුස පිංවත්නේ මොන මට්ටමක හිටියත් මානාසන්නව ඉන්න මොහොතේදී ඒ නිමිටි පහල වෙනවා. මානාසන්න චිත්වී චක්කු සෝත ගානජී්වා කාය මන මේ විදිහට ඇති වෙනවා. මානයට පත්වෙනවා නං ඒ ඇත්තන්ට මානාසනචිත්තවීති පාලවෙනවා. ඊළඟට අහලතිෙන පස්්නේ තමයි අවසරෑ පින්වා සාමීන් වහන්සේ තන්හාාව කියන්නේ සීමාවක් නැතිවීම නේද. උදාහනයක් වසේ මුදල්පුරෝපු භාජනයකින් එක් අයිෙක් තමාන්ට අවස්ස මුදල පමණක් ගන්නවා, තවත් අයෙක් සීමාවක් නැතුව මුදල් ලබා ගන්නවා. මෙහිදී තන්හාම නිසා කෙලෙස් ඇස්වන්නේ සීමාවක් නැතුව මුදල් ලබාගන්නා පුද්ගලයාට නේද කවුණාවෙන් පැහැදිලිකරදෙන සේක්වා කියලා. සත්පුරුස පිංුවත්ී තන්හාාව කියා එහෙමතන්හාවක් නෙමේ. තන්හා තුනත් තිෙනකාමතන්හා බවතන් අයබෝ තන්හා. ඒ කාමතන්න්නාව රූපතන්නා සබ්දතන්හා, ගඳතන්නා රැසතන්නහා පොඩ්ඩබදන්නා දම්මතන්නහා විදිහට හය ආකාරයක් වෙනවා. භවතන්නා විභවතන්හාාව වනු තයාකාර හයක ආකාර වෙනකොට දහාට ආකාරයක් වෙනවා. ඒවා අධ්‍යාත්කතන්නා දහාට බාහිරතන්හා දහාට විදිහට. ගත්තා තන්හාතිය සයක් වෙනවා ඒ තන්නාති සය අතීත තන්ාතිය සැය ර්තමාන් තන්නාාති සය අනාගත් තන්න්නනාති සැයි විදියට ගත්තාමක තන්හා ඔක්කෝම එකසි අටක් වෙනවා තන්හාාව කියන්නේකට. ඊළඟට අහලතින ප්‍රස්නේ තමයි අවසර ස්වාමීන් වහන්සේ ගෙදරවාලේ පීලිවල වතුූ රැඳී. මදුරු පණුවන් සිටිී මඳදුරුවන් බෝවීමම වැලැක්වීමට එම පිරි පිරිසුදු කළ යුතුයි. ඒ සඳහා එම පනුවන් එතනින් සෝදා බිමට දැමීම කළ යුතුය. එවිට එම සත්වය මානයට පත්වී එයින් අපට ප්‍රාණගාත් අකුසලේ වෙනවාද. එයි මිදී එම කටයුත්ත කරන්නේ එක සේද ස්වාමින් වහන්ස කවුණ අාවෙන් පහදා දෙන්න කියලා. සත්පුරෂ පිංවත්නේ ගෙදර වහලේ. පිරියාදිය නිතර පිරිසුදුව පවත්තාගන්න එතකොට මදරුවන්ට ඒ බිත්තරදාන අවස්ථාවක් ලැබෙන්න හැ. තමක් ගෙදරසාාවට නිතනම පිරිසුදුව තබාගන්න මානචීත්නාවක් ඇතිව ඒ එය ඉවත් කරනකොට එතන මානචේත්නාව නිසා කුස් මේ අකුසලේ සිද්ධ වෙනවා. ඒවනාට පිරිසුදු කිරීමේ චේත්නා ඇතිව. තමන් ඉන්න ස්ථාන පිරිසුදු කළ සකස් කරනක මානචීතත්නාවක් නැත්නාම්. එතන පින්ගුවත්න චීතාව නැතින්සායේ අකුසර කර්ම පතයක් වෙන්නේ නැහැ. ඊළඟට හරතිීන ප්‍රශ්නේ තමයි අවසර පින්වත් සාමීන් වහන්සේ අරියපරියේසන සූතියේ බුදුරජුන් දීශනා කර තිබෙනවා මාපියන් හඬක්්දිම. කෙස් රැවුල බා සිදුහත් කුමාරයා ගිහිගේයා අතහැර ගිය බවත්. නමුත් කුඩාකාලයේ සිට අප ඉගෙනගෙන තිබෙන්නේ රාත්‍රයේදී සිදුහත්කුමරුන් කිසිවකුටත් නොකයා යසෝදරා දීවිය සහ රහවුල් පුතු දෙස බලා ගිහිගෙයි නික්මුණු බව. එක් උගතයකීවා අප මේ ඉගෙනගන්නේ බොරුවක් කියලා. සැබැවිම්ම සිද්ධාත මහබෝසතුන්ගේ මහබිනිස්කමනයේ සිදූයේ කෙසේද. අනුකම්පාවෙන් කෙටයෙන් පහදා දෙන සේක්වා ස්වාමින්න් වහන්සේ ඔබ වහන්සේට පාතනීය බෝධියකින් සැපසහිත පචිපදාවෙන් නිර්වාණයම හිමි වීවා ස්වාමීන් වහන්ස කියලා. සිද්ධහත බෝධිසත්වයන් වහන්සේ ගිහිගේ අත් අයනව කියලා සුද්දෝධන මහරත්තුමා දැනගත්තේ අසිත තාපස්තුමාගේ පැමිණීමත් ඉන්පාසය නම් තබන දිනයේ ඒ බමුණන්ගේ ප්‍රකා සත් එක්ක. මහරත්තුමා දැනගෙන හිටියා ඒ නිසා සිද්ධාතකු මාරයාට මාලිගා ොනකුතරල සැපසම්පත් උපරිමෝ ලබලත් දුන්නා. එ වනාට සිද්ධාත බෝධිසත්වයන් වහන්සේ අභිනිස්කමනය කරන බව පිය මහරත්තුම අදන්නවා. සිද්ධාත බෝධිසත්වයන් වහන්සේ අභිනිස්කමනය කලාට පස්සේ. හිතන්න රාතයේදී ගිහිගේ අත්හැල්ල ගියාට පස්ස පහෝදා රාජමාලිකාවෙ පිය මහරැත්තුමා අ්ඩමින් අනිත්තේ අන්ඩමින් වැලපෙමින් මොනතරන් දීවල් වෙන්න ඇත්ද. කොන්්ඩන්ජ තාපස්තුමාප මොකොට ගත් පිරිසර පුංචිකාලයේදී කිව්ව කතාව ගැන විටිංවිට රජමාලිකාව කොහොම කතා කරලා ඇත්ද. එන්සා අරිය පරියේසන සූතියේ කියවන කවුණත්තරි ම තමයි පින්වත්න දිගු අක් විදිහට මහබෝධිසත්තැන් වහන්සේගේ අභිනිස්කමනයට අදාළවත් තියෙන්නේ. ඒ එහෙම තේරුන්ගන්න ඕන. ඊළඟ තහලතියෙන ප්‍රස්්නේ තමයි අවසරෑ පින්වස් සාමින් වහන්සේ ම බෞද්ධ නවකතා කියවා තිබෙනවා ඒ බෞද්ධ නවකතාවල චරිතවල දෙබස් සැබැවින්ම සිදු වූවා දැයි ලේඛකයා දන්නෙ නැහැ ඒවා සාහිත්‍ය රසේ මතු කරවීමට යොදාගන්නේ. එවිට ස්මින් වහන්සේ. එසේ නොදන්නාදේ සිදු වූවාකි ඉලෙස. හවා දක්වා ලේකකයා කරගන්නා ේකකයා එසේ නොදන්නාදේ සිද වූවා ලෙස. හවාදක්වා ලිවීම ලේකකයා කරගන්න අකුසලයක්දද. උදාහන්නයක්ලේ සිද්ධාතය අසෝදරා කතාන්දරේ. බොහෝ නවකතාකඩුවන් විසි නිර්මාණය කර තිබෙනවා. නමුත් බුදුජාණන් වහන්සේසේ ගිහිජීවිතේ ගැන සවිස්තරාත්මකෝ දේශනා කරලත් නෑ. එවන් අවස්ථාවක නවකතාකරුවන් කරන්නේ වර ද්ද ස්වාමින් වහන්සේ. බෞද්ධ නවකතා තහනං විය යුතුද මමත් ලිවීමට දක්ෂ කෙනෙක් නමුත් සාමින් වහන්සේ බෞද්ධ නවකතා කෙටිකතා ලිවීමට බියක් තිබෙනවා. මේ කාරණාව ගැන කරුණාවෙන් පහදා දෙන සේක්වා සාමින් වහන්සේ. ඔබහන්සේට උතුම් තෙරුවන් සාරණයි කියලා. කවුණාවන්ත ගුණබර සත්පුරුස පින්වත්නේ. අපි ධර්ම අර්ථයට අගෞරවයක් නොවෙන්න. ඒවාගේම ඒ ධර්ම අදහසට වගේම ඒ චෛතවලට හානියක් නොවෙන්න. ගන්ත රචනාකිරීමී වර දක්නෑ බුස්සාහන අමා වතුර වගේ. වර්තමානෙත්න නවකතදීවිදිට එහි කිසිම වරදක් නැහැ ඔය ඇත්තෝ ගෞරවීම් භක්තියෙන් වචන හසුරෝමින් කටයුතු කරන්න අගෞරවීෙන් ඒවාගේම සැකසංක ඇතිවන විදිහටටයුතු කරන්න නැතුව සාමාන්‍යෙන් අතීතිය සිදුවුණු සිදුවීමන වර්තමානය සිද් වෙන වනන් සිද්ධ වෙන්න තියෙන බහුතරයක්ම එනිසා ඒ අනුව උපම උපකල්පනය කරලා අනුව ඔය ඇත්තු හිතලා යම් විදිියකට ඒ චරිතවලට අදාලොව නවකතා නිර්මාණය කිරීම දිහ මක්කු සලයක් වෙන්න නැහැ ඒ වෙනුවට ඔබට බොහෝම භක්තියෙන් ගෞරවෙන් රචනා කරලා කුසලයක් කර ගන්නත් පුළුවන්. ඊළඟට අහලතයෙන ප්‍රශ්නේ තිෙරුවන් සහනය සාමින් වහන්සේ. පළමුුව සමාව අයද සිටිමි මේ වගේ මෝන්ඩ ප්‍රස්්න අහනවට. සාමීන් වහන්ස මා දැක්කා බොරුවට නිරාගමිකයින් කියාගන්නා පිරිසක් කතා වෙනවා. මෙන්න මේ පස්න හතද බෞද්ධයන්ගේ අහඹු අහමු කියලා. එයාලට මේවට හරියට උත්තරදීගන්න බැහැයි කියලා. එහෙම කියලා පලවැනි පස්්න ඉදිරිපත් කරනවා පොළවේ නිෙළුම්මල් පිපෙන්න්නේ මොන රටේද කියලා. දැන් ලංකාවේ මෙච්චරකාල ඔබ සල් කියල හිතාගෙන හිටියේ. සල්වර්ටම නෙමේකෙළ දැන් ඔබ දන්නවවැත්න ලුම්බිණියය සල් වෙනස් කියලා. එ ගොඩබීමට අදාලවේ ඒකාලයේ නමින් හඳුන්වන යම් මල්වර්ගයක් පිපෙන්න්න පුොළුවන් එහෙම බැරිකමක් නෑ දැන්කි මුුල්වැඇපුර නුවර එහම වෙනකොට ලුම්බිණි විශේසය එහෙමවේද්දී. අපේ එහිමාලයාසිතව ඉතාම දුර්ලභ මල්වර්ග විධ දේවල් තියෙනවා. එනිසා පොවේ නිලුම්මල් පිපෙන්නේ ොනරට ේද කරම වර්තමානය ඔබ නිලුම් කියෙන හිතාංගඉන්න අදයට අදාලෝම හිතනවට වඩා එහෙම පිපෙන්න්න පොළුවන් ඒක බැරිකමක් නැහැ. ඉපදුන ගමන් ඇවිදින්නේ කොහොමද ඔබ දැකලතියනවාද කෙනර පැටව දැම්ම හම ඇතියෝ පැටවු දැම්මාම තිික වෙලාවකින් පැටියායේ හොඳ වැල වද්දලා කකුලෙන් නගල ගන්න හදනකො නැිටවග හදදි. ඒ පටියා ිකවෙලාවකින් නැගෙල්ල කිරිබොන්න එනවා ය ඇවිදිනවා. ගවයින් ඉපදුනාට පස්සේ ඇවිදිනවා. ඒවාගේ මුවන් ඇවිදිනවා ඒවගේ සත්ව කොට්ට සින් ොහෙම ඇවිදින. දැ මහබෝධිසත්වයන් වහන්සේ ඒව ඉක්මවා ඉතා ප්‍ර්බල මුත්තමයාණන් වහන්සේ මේ මිහිපිට උපදින ශේෂ්ඨතම උපත. ඒ උපතේදී ඉපදුන ගමක් ඇවිදින බැරිකක් නැෑ. කල්පනා කළ බල අනසිීර සත්ව අතර එදාමිප ඇවිදින පුළුවන් සත්වයන් සම්බන්ධවත්. මහබෝධි සත්වයන් වහන්සේ ඒ උත්ත මනුසරත්නයක් ඒ එහෙම තේරුන් ගන්නට ඕනෑ. හිතුව ගමන් මැරෙන්නේ කොහොමද කියලා තේයා එහෙම කියනවලු. හිතුව ගමන් මැරෙනවනෙමි එධ්‍යනවලට සමවධමින් එහිම අධිස්ථාන කර ගන්න එඉනිසා පුළුවන්. ආයු සංස්කාරය අත්තල්ල බලාපොරොත්තුවන දවසට සරීරයෙන් ඉවත්වෙන්න මෙතනින් පීනවම් පාන්න. ඉපදුනු ගමන් කතා කරන්නේ කොහොම දෙ කියෙලා හල් තියෙනවා. ඇයි ඉතින් සහර සත්ව කොට්ටාස ඉපදනු ගමම කතා කරන්නේ. ඒකන්ඒ ඔවුන්ගේ හඬ ඉදිරිපත් කරන්නේ? මිය විල මානයේ සේම සේකෙනෙක් නම මේ මහබෝධ සත්වයන් වහන්සේ. එනිසා මහබෝධි සත්වයන් වහන්සේ උපන් සැනකින්ම අරි විදිර කතා කයරනවා ගාථාව කියනවා. ඒක සද්ධාවය විතරක් නේ හේතු පල්දර්මය කියාකාරීතයේ නුවනිවිිමසාභාලනකොට ලෝකයේ පැවැත්ම ලෝකයේ විනාසේ නැවත ආරම්භවීම ආදී කවුණකාරණාවට අදාලව සියල්ල ගැඹරීමමිමසාභාලනකොට අදකාය සමහරකාවුණු අපට දකින නැතිවුණත් අතීතයට අතීතයට අද්දේව හම්බ වෙනවා මොක දභස්සර් බ්‍රහ්ම ලෝකයෙන් පැමිණිය මනුස්සයින්ගේ ස්ථේපුල් සභාවාදිය ලැබිලා ඒකට්ටියගේ ඉම්පස්ස පැවැත්මාදිය දිගෙන් දිගටම සිද්ධ වෙනකොට ඒකට්ටිය ආපු ආකාරයක් තියෙනවා. මේවා එක ආපු විදිහත් තියෙනවා ඒ වගේ පින්වත්න ඒකෙම දැන් වර්තමානයට වඩා අතී තවූ දෙදස් පන්සියක් යනකොට ඒක තත්ත්ේ මීට වඩා බල සම්පන්න වෙනවා. ඊළඟට හලතීන ප්‍රසනේ අවසරය පින්වත්ස්මින්න් වහන්සේ පළමුූ වැඳන මස්කාර කරමි. සාමීින් වහස සතර ඉද්‍යිපාද ධර්ම පිළිබඳව සාල හැදිිනීමක් කර ලෙස ගෞරවේ ඉල්ලාසසිටිමි තෙරවන්සානය කියලා. චන්ද විරිය චිත්ත විමසා චන්ද ඉද්දිිපාද. යම්කිසි දේකට ඇතිකටගන්න කැමැත්ත. හද දධිපාද ඒ භාවනාවට අදාළදේට අදාළ ඇතිකර ගන්න කැමැත්ත. චිත්ත ඉද්ධිපාද භාවනාවට ගන්නා අරමුණ ගැන පැබලවි දිහටම හිත නැබුරි වෙලා තියෙන ස්වභාවය විරිය ඉද්දිිපාද මේකට අදාළව අරමුණ වඩන්නට සිත් තුළ ඇතිකර ගන්නේ සතුල සම්ය්පදං වීදය විමංසා ඉද්ධිපාද සර මාර්ග සතරපලයන්ට පත්වෙන්නට අවශ්‍යකරන තිලක්ෂනාදිය දකිමින් දුකේ බයානකම සංසාදුකයේ ස්වභාවේ තේරුම් ගනිමින් සසරින් එගුඩි වෙන්නට කටයුතුක කිරීම මේ විදිහට පින්ගුවත්ති සතර ඉතිපාදයක්න් තියෙනවා ඒ එෙම තේරුම්ගන්න ඕන ඊළඟට හලතියන පස්්නේ පූචනී වූ පින්ංවස්වාමින් වහන්ස. බොහෝ දෙනාහට අනුකම්පාවෙන් ගිහිඇයි විසින් බිස්සූන් වහන්සේලාගේ වැෑදිියඇ පෙන්න කියා. සම්බන්ධවයු කටයුතු කළ යුතු ආකාරයක්ත්. ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුකූලවන ආකාරයත් පැහැදිලිකදින සේක්වා. පන්සිල්වල පත්්‍යවන්නේ කුමත් දෙයනකානයක්ත්. ඉඩ ඇත්නම් පමණක් පැහැදිික දෙන සේක්වා තෙරුවන් සානයි කියලා සත්පුරුස පින්වත්නී ඔබ දන්නවද ධර්මය තුළ සියල්ලම අකුරක් නැහැරු ගන්නනවා අකුසල ධර්මවල සියල්ලම කුසල ධර්මවල සියල්ලම එතකොට ධර්මවල උගන්නනදේ අවබෝධ කරගන්න නම් ඒකේ සමාජය තුළ දකින්න තියන ඕන. ඒ ඒ ධාතු ඒ ධාතුවලට ගැලපෙනවා. සිරු දෙනාට අවස්ථාව සම්බුදු සසුනතුරු ලබා දෙනවා. ඒ ඇගෙන් සමහරුන් ඉන්නවා අතීතබාවල ආස්සව ධර්මාදී හුඟක් බලවත්ත දියුණු කරගත්ත කට්ටය. තවත්තායි ඉන්නවා, නුසේ ඕගයෝග නීවන සංයෝජන් ධර්ම බොහොම් බලවත් විදියට දියුණකද ගත්ත කට්ටිය. එය අකුසල් වලින් ගොඩක් හිම්බත්තලා නමුත් මනුස් භූම ඉපදිලා ඒ වගේ කට්ටිය ශාසනයට ඇතුල් දෙනවා. ඇතුල් එනකොට ඒ ඇගේ පෙරසසර පුරුද්ධ ඒධතු ඒ ධාතු ගැලපීමෙක් ඒකටම ගැලපෙන කණ්ඩායන් එකතුවීම් දුරාචාර විසමාචාරය වල හැසරීම් මේ වගේ දේවල් වෙන්න පුළුවන්. එ වෙනකොට අපිට තවත්ගෙනේගේ සිවුරු හැරවලා ඉවත් කිරීමේ බලයක් භාගිවතුන් වහස දීලා නැහැ. පැවිදි කරන්න පුළුවන් වනාට සිවුරු අරවලා යවන්න බලයක් දිගල නැහැ. ආචාර උප ආචාරිපාද්‍යයන් වහන්සේට තියෙන්නේ සාමනේදාය සම්බන්ධ වයි වගේ කටයුතු කිරීම උපසම්පදා සම්බන්ධ වහම බැහැ. අපිට ඒකට තියෙන්නේ උපසම්පදා අයගත්තර ඉන්න පිරිු රිතවලතියන අකුසල පද්ධතිය තීරුන් අලගෙන තමන්ගේ ධර්මාබෝධයට කටයුතු කර ගැනීම. සමහරුන් ඉන්න ඔයි වගේ දරදඩු විදිහට වැඩකරන පාරාචිකාවෙලා එන පිරිහුණු චරිත. ඒවත්ය ගැටෙන් හැ චංකමන සූතයේ බුදුරජාණන් වහන්සේ ගිච්චකූට පර්වත්තිී උඩ වැඩඉන්න කොට දුතාංග ාරී භිසුන් දුතංග ධාරී බිසූන එක බහුසත බිස්සුම් බහුස්ත බිසුන්ෙ කානන්තෙරුන් වහන්සේක්ක මහකාසේ මහරාතන් වහන්ේ එකක දුතංග ධාරී බිස්සුන්. සැරයුත් මහරාතන් වහන්සේ වගේ ප්‍රඥාවන්ත බිසුන් එ බිස්සූන් වහන්සේ නමක්කක ප්‍රඥාවන්ත බිස්සුන් සක්මං කරේ. මුගලම් මහරාතන් වහන්ේ එකක ඉදිවල්ලා බී බිස්සුන්. ඒ අතරේදී දේවදත තෙරුන් වහන්සේ එක්ත් පිරිසස් සක්මන් කරමින් හිටියා. ඒ තමයි දේවදාත තෙරුන් වහන්සේ වගේ පා පී භික්ෂුවෝන්. දේවදත තෙරුන් වහන්සට භාගවතුන් වහද සිවුරු හැල්ල යන්න කියලා නියම කළේ නැහැනේ සූත දේශනා අධනයකාන භාගිවතුන් වහන්සේ ශාසනයට එන්න කියලා ආරාත්නා කරන්නෙත් නෑ යන්න කියලා ආරාත්නා කරන්නෙත් නැහැ. සසරෙන්ඒ ගොඩවීම වෙනුවෙන් ශාසයට ඇතුන් එන්න ඕන සසරෙන් එගොඩ වෙන්න අවස්ස කටයුතු කර ගන්න ඕන ඒ ගමනයන්න බැරිණස් ශාසනයෙන් ඉවත් එන්න ඕන එක තමන් කරන්න ඕන දෙයක්. මේක සාමාන්‍ය ලෝකයට තේරුම් ගන්න බැම්මොකදඔවුන් ධර්මණී දන්නේනෙ. හොඟක් වර්තමාන බෞද්ධයෝ ලේබල්කාරයෝ ඒවාගේම ස්්ටිකරවලට විතරක් නැත්ත නාමිකව නමට විතරක් වෙලා ඉන්න පිරි මේ දවස්සල බලාන්න වෙන දේවල් මේ චකුහමත් චන්දකාලයක් ලංවෙනව කියල කියන මේවාගේ බලා පුරොත්තු වෙන්න ඕන. ඒකටි සූදානන් කර ගත්ත කවුනෝ එකනෙ එක එකනෙ එක හරියට වටකරමින් අර හිරේදාන්න ඒ දවසල ඒ පැමිල්ලි කරපු ඒ කණ්ඩායමේ හා මුදුරුමනේ ඔවුන්ගේ වැරදි ඉදැන් කරලා තියෙන වැරදිී අල්ලගෙන අ ඒ දවස්සර හිරේගේට්ට එදැන් අර ස්වාමින් වහසලගේ වැදි අල්ලග අවස්ස පලිගැනීම් සිද්ධ කරමින් ඉන්නවනේ. චන්ද ලංවෙනකෝ තව ඉස්රහට එද්දී ඉන්න ස්වාමි වහසරට දැඩි පීඩනයක් කරමින් තවත්ව වගේ දේවල් කරනවා. දෙශපාලනයාදී නොකළ යුතු දේවල් කරන කට්ටිය කොහොමත් හුගක් වැදිවලට ඇ්බැහි වෙලා ඉන්නවනේ. ඒවගේ කට්ටියගේ වැරදි අරගෙන? සාමන් වහන්සේලා සමස්ත සංගරාත්නයම අපහසුට පත්කරමින් බෞද්ධයන්ගේ චන්දටික තමාන්ට ඕන පැතිවලට හරවගන්න මේ කටි උපක්ක්‍රම සිරරිව කටයුතු කරමින් ඉන්නවා. හැබැනියම බෞද්ධයෝදන්නවා ශාසනය කියන දොඩන්ගෙරිි කොඩක් වගේ. අපි දැනගන්න ඕන කුණ වෙචේ දොඩගරි තරගන්න එතු හොඳ දොඩන් ගෙඩිගන්න. ශාසනයඇලති ඉන්න කට්ටියේ ඇත් එහෙමයි. ශාසනයඇතුලට ඉන්න භික්‍ ිස්සුනීට බිස්සු ඉන්න හැන අද එතකට භික්ෂු බිස්සුනීන්ට ඒ පිළුණු චෛත සහ කඩාවැන චෛත ගැන දකල තමන් ඒ තත්වයට පත් නොවී ඉන්න තමංග සත්තුක සම සත්්‍යමත්කර ගන්න ඉඩදීලා තියෙනවා. හ දුස්සීරවවිී හිටියත් ඒ දුස්සීල බිස්සවුවකට උන්නත් ඒක ආනි සංස තියනවා. ඒකන බුදුරජාණන් වහසේ දක්කිනනාා විභංග සූතයේදී සිල්වත් බිස්සූට දෙෙන් දානට. කලින් දුස්සීල බිස්ුවටදෙන් දානත අනිසංසය කර දේශනා කළේ දුසීල බිස්සවූන් ගින්නවා. ඒක නැතිකරන්න බෑ කවදාවත් කවදාවත් ලෝකයෙන් දුස්සීල බිස්සුන් අතුරුදහන් කරන්න බෑ. ශාසනය අතුරුදහං වනකං ඒ කට්ටිය පහල වෙනවා. දුස්සීල බිස්සුන් විතරක් නමේ දුස්සීල බෞද්ධය ඕන තරන්ගන්නවා. අවදාව දුස්සීල වන උපාසක උපාසකාන් සිල් කඩාගන්න පිරිහැෙන ඒක අටික ඒක නතර කරන්න එබැ. දෙැන් බෞද්ධයෝ දුස්සීලව කටයුතු කරන මත්‍ර්‍යබනවා ඒවගේම කාමීවහදව හැසරෙනවා දුරාචාරය හැසේෙනවා කියලා ඔය ගිහි අයි අර වාමීන් වවාසලට කළපපු විදිහටම වාමීන් වහසලක් පොළුවර ගෙන ගිහිහට ගහන්න ගිහිලාරි යන්න නේ. සිව්ුවනක් පිරිසම නිවන් දකින්න යන්නේ. නිවන්දකින්න අනගමනයේදී පිරහුණු පුද්ගලය දෙන්නේෙක් සිව්ුවනපිේස කාගිහරි කණ්ායමක් නියෝජනය කරමින් ඉන්නවා කියලා ඒකින් අනිත් අය ඒපහසුට පත් කරන්න බෑ අනිත් අයට ඒයි කමටහනක්. තමනුවත් ඒතත්වයට නොවැතින්න අදාළ උපකාරයක්. අස්ලෝ මගක් තරංවත් ඉඩක් තිීනවාද කියල බලන්න ඕන. ඕහනෙම දුරුවල මනුස්සේෙ හරි මඟට ගන්න. එනිසා ශාසනය ඒකට හොඳදටීද දෙනවා. අපේ තියෙන ඔප සම්පදා ස්වාමින්න්හස ලැවැත් දෙස මේ පාල සුද්දය ප්‍රකාශ කරමින් කටයුතු කරන විදිහක් එතකොට අරවගේ දුස්සීලාය ඇතුළතින්ම දැනෙන නිවත් කරනවා. ඒ ඇරෙන්න්න නඩු හබ කියාගෙන එහෙම වදදීග නිහෙම දෙයක් කෙරෙන්න හැ. ශාසනය මුලු ලෝකේටම සාන්තියක්. මෛත්‍යය පතුරුවන්නේ මේක තේරුම් ගන්න ඕන. ම සත්‍ය තේරු ගන්න්නවල මනෑයග මින්න් වහසට බනින්න එපාද උස් කියන්න එපා. මහණයග සාමීන් වහන්සේලාට බුදුරජාණන් වහන් සිහිම බලයක් දීලා නැහැනේ. මහණයග ස්මීන් වහන්සේලාට අඩුමතරමහද රාජ්‍ය නීති අනුව සංඝාධිකණ කියාත්මකන්නුව තවස නීතිමේ ප්‍රචිපාත් නත් නැහැ. එනිසා එ ස්වාමින්න් වහන්සයටට කළ හැකි දේවා සීමා සහිතයි. ශාසනයේ ඇතුළත තියෙන මෙ නිදහස් පරිසරේ තේරුන්ගන්නට ඕන. අනිත්තාගන් වගේ බැඳල්ලා හිද කරලා පීඩාට පත්කරමින් වද දෙමින් එහෙමනෑ නාමරූප ධර්ම සත්්‍යයෝ පුද්ගල ආත්ම නෙමේ කියනෙක් අවබෝධ කරවන්න පටන්ගත්ත වෙලාව ඉඳලා, ඒ විදාසනා පටන්ගත්ත වෙලා ඉඳලා ඒකෙනා හොඳින් වටහාගන්නා. ඒ අකුසල ධරම පද්ධතිය ඒ ඇගේ චිත්ත සන්තතිවල වැඩක ආකාරයට අත්දැකීම වටපිටා පරිසරය හම්බ වෙනවා. විනේ පිටකේ කියවන අතීතයේ දැම්මනවදකළ හිතේකිල්ලා තියෙන්දේව. එනිසා මැජික් නෙම ඒවා පුදුමි වෙන්න කාණා නෙමේ. එව සාමාන කාණා. ගිහි පැවිදිී ඇත්වූ පිරිහෙන චරිත දිහා බලාගෙන තමාන් පිරිිහෙන දෙන්නේ නැතුව සක්ති මත්කර ගන්නයි කටයුතු කරන්න ඕනේ නැත්තන්ගොහම ගහ ල බැන්ලා දේශපාන අරමුණු ස්තකර ගන්න නෙමයි. ඊළඟට ඒකෙ මහල තියෙන ප්‍රශ්නය පන්සිල්වල පත්්‍යවන්නේ කුමක්ද කිය අහල තියෙනවා සත්පුරුස පිංගුවත්න සම්මාධිත්්‍යය. සම්මාධි පරතෝගෝසය සම්මාධිීට්්‍යයාදී ඇති නිසා නොනැති උදවිය එවුන්සූ මංසිකාරයාදී ඇතිනිසා පංචසීලයේ ආරක්ෂා කරගර්මින්, නාමුරූපධර්මයු අනාගතයේදී මඟපල් ලැබි හැකි තත්ත්වයට පත්කරගන්න කටයුතු කරගන්නවා. ඒඟට හලතියන ප්‍රස්නේ තමයි අවසරය පින්වස් ස්වාමීින් වහන්සේ යම් කර්මස්ථානයක් වැඩීමේදී යම් රූපධර්මයක් හෝ නාමධර්මයක් අරමුණු කළ යුතුමයි නේද ස්වාමින් වහන්සේ. ඕ පස්නේ දිගහින්දම මැදදිම උත්තර දෙන්න. ඕ පින්වත්නේ කමටහ කියන්නේ භාවනා කරන්න ගන්න අරමුණු ඒ අරමුණක එක්කම තමයි හිතපවත්වාගන්න ඕන ඒ විදාශනා භාවනාවීදී නාමරූපයම් ධර්ම අරමුණු කරගෙන කටයුතු කරන්න ඕන. නොෝ එසේනම් නිමිත්තක් ගැනීමට තැනක් නොමැති නිසා මේ සමත භාවනා විදාසනාභාවනා දෙක පටලවගන්න එපා නාමරූපයනි විදාසනාවට උද්ගානිමිති ප්‍රතිබාග නිමිතියනි සමතවට. සමතවල්ද කාරමනාකයක සිත දියුණු කරනකොට ඇතිවනදී, විදාසනවෙදි බොහෝ අරමුණු විදියට නාමුරූප ධර්මා අරගෙන දියරුුවෙනකොට ඇතිවනදේ දෙකක්. සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය වසේ මෙනෙහි කිරීමේදී. විදාසනා වැඩේර ස්වාමීන් වහන්ස. මෙතන සංස්කා ධර්මයක් අරමුණු නොක නිසා නිමිත්තා ගතයුතු බවත් පැහැදිලි නොවේ නේද. පිංවත්නය සරම සංස්කාධර්මයක්. සියලම සංස්කාරයන්ගේ අනී්‍ය දකින්න කලින් මුලින්ම දැනගන්න වෙනවා ස්කඳධාතුවායත්න ඉන්දය ධර්ම අවබෝධ කරගන්න වෙනවා. ආත්මය සත්‍යේ පුද්ගලයෙක් මම කෙල කෙනෙක් නැහැ කියලා ඉස්කණ ධාතුවා ඇත් ඉන්දයාදී අවබෝධ කරගෙන් දිත්්‍යි විසූද්ධියය සම්පූණ කරගෙන ඊළඟට යන්න ඕන මෙ හටගන්නන්න හේතු වැඩපිළිබඳර පටිච්ච සමපා ධර්මාබෝධයට. පටිච සමපාද ධර්මය අවබෝධ කරගන්න කටයුතු කරන්න ඕන ඒ අවබෝධ කරගත් අට පස්සේ ඊළඟට පින්වුව ඇත්න දැන් දන්නවනි ස්කන්ධ ධාතුවා අයත්ි ඉද්‍රියන්සා ඒ හටගන්න හේතු දැන්ගතකො මේ ක්කොම සංස්කාල විදිහයට ගන්න පුළුවන් දැන් පුළුවන් කරරයක් නැතුව අනිත් එ විදිහට දුක්ක විදිහට අනාත්ම විදියට වඩන්න. අනිත්‍ය වසයෙන් වඩන්නන් ඒ ධර්ම හදනාගෙන අවබෝධ කරගින් ඕොන අවබෝධ කරගත්ත ධර්මවල තියන අනිත්‍ය ලක්සනේ වැට හහිීතකොට. සංස්කා ධර්මයක් අරමුන් නොක නිසා නිමිත්තක් ගටයුතු බවක් පැහැදිු නොවේද කියල ඇහුවොත් පිින්වන ත්‍රයිභූමික සංස්කාරාදේ විදාසනාවේදීති ලක්ෂණයට නංවා කටයුතු කරන්නට ඕන සමත භාවනාවේදී ඒ භාවනා අරමුණත් එක්ක හිත පිහිටුවා ගන්නකොට ඇතිවන නිමිතිත්ත එක්ක උද්ගහ නිමිති ප්‍රතිභාග නිමිතියාදිය උපදවාගෙන ඉංි හාට දියුණහො ලබන්න ඕන. කායගතා සතියේ භාවනාකමටහන් දා හතරාත්. වේදනානු පසනාව චිත්තාන පස්සනාව දම්මානු පසනාව තුළ එලෙස නිශ්චිත අරමුණක් මත නිමිත්තක් ගත හැකි නිසා. ඒ තුළින් විදාසනාව කිරීම සාර්ථක වන්නේය නේදස්වාමීින් වහන්ස කියලා. සත්පුරු ස පිපර්න සිත දියුණකන කොටසයි ප්‍රඥාව දියුණ කරමින් මඟපල් ලබන්න කටයුතු කරන කොටසුයු පටලවගන්න එපා. සිත දියුණ කරන භාවනාක්‍රමලින් සිත දියුණු කරගන්න ඕන විදස්සනාවෙන් බිරිම මේේ මඟ පල් ලබන්න කටයුතු කරන්න ඕන විශේසයෙන්ම අපි ආනාපයන් සතිභාවනාව ගමු ඒගෙන් පලවෙනි හතර කාය අනුපසනාව ධ්‍යාන සයාල්ලි උපදවාගන්න පුළුවන් ඉතිරිී. දොලහම ඒ කියන හතර හතරගානි තියෙන ඒ කොටස්තුනම වේදනාචිත්ත දම්ම කියන ඒ විදසනාභාවනාව. සමත විදාසනා දෙක මේ පටලවාගෙන මේ එනිමීති අරමුණු ගැන කතා කරන්න එපා පංවත්නී සමත භාවනාවට අදාව විදාසනා භාවනාවට අදාලව දියුණු කරගන්න ආකාරය පැහැදිලිව තේරුන් අරගෙන භාවනා කටයුර සිදු කරගන්නට ඕන. ඊළඟට අහලතියෙන ප්‍රස්්නේ අවසරෑ පින්වස් ස්වාමීන් වහන්සේ. දැන් සංඝ අධිකරණයක් නිර්මාණය කරන්න සුදුසුම කාලයක් නිසා. ඔබහන්සේලාට මොකදද මේ වගේ ශාසනයේ සම්මුති වසයෙන් පරිහාණයක් තිබෙන විට සංග සමාජයක් හා එකතුව කළ හැකි වන්නේ කුමත්ද. ශාසනයේ ආරක්ෂාවට කළ හැකිවන්නේ මක් නිසා ඇබුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි. විදරත්නය කෙරේ පැහැදීම නැතිවේ සම්බුදු සසුන යම්මට්ටමකින් පරිහානියට අවසානයට යන කාලයක් මේ සංඝයා වහන්සේලා එකමුතු කරනසේක්වා කියලා. සත්පුල්ස පිංවත්නය සංගාධි කර්ණයක්කට යම්කිසි බලයක් ලැබුණො හරියට අතීත අසූක අධිරාජයා ඒවාගේම අතීතයේදී ලංකාවේඒ ප අතීතයේදීඒ පරාකම් බහරත්තුම් පණඩු කාබේනේ පරාකම් භහවරත්තුම ගෝටාබේ රැත්තුම. ඒ වගේ කාලවල ප්‍රදහන ඒ සංග උතුමන්ට අධිකරන බලයක් දීල තිබ්බවගේ අදත් දීල තිබ්බොත්. ශාසනික පරිහානය වලක්වාගන්න නීතිමේ හැකි ආවක් කම්බ වෙනවා. දැම්ේ තියන වාතාව හැටියට කිසිම කියාමාර්ගයක් ගන්න බෑ ඉහෙම කියාමාර්ගයක් ගත්තොත් අරයට පුළුවන් අපහාස විදියට එහෙම නැත්තං වෙනත් කවුණුවලට නඩු දාන්න. තාච්ච්‍ය නීතිය විනේනීතියට වඩා ඉහලින් තියෙන්නේෙ දැන්. ශාසනයට ඇතුළුණු අයගේ විනේ නීති ඉහලින්තියෙන එය ආරක්ෂත වැඩපිළිවෙල තියෙනවා නම් හරි වටිනවා. නමුත් ඩැන් ශාසනික කියා මාර්ග ගත්තෝ දිීං රාජනීතිය කියා මාර්ගරගෙන අරකේ සණකෝමේ යටටපත් කරන්න පුලවන්සක ගණන්ගන්නේ නැතිනිසා. හික්මවා ගන්න පුළුවන්කමක් නැහැ. එනිසා සංගාධිකණයකට බලය ලැබෙනවා නම් මේ තත්ත්වයම් බොහෝ මෙයක් යටපත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි ශාසනයේ ඇත්ලත සංගාධිකරණයකට බලයක් නොදී තිබුණත්. ගිහි පැවිදි දෙගොල්ලටම මේ වගේ මේ පිරිහෙන චරිත මුල්කරගෙන මේ පරිහානිය දැකලා ඉන්න සිල්වත් උතුමාං සිල්වත් දක්ෂ බිස්සුන් සැබෑ බිස්වුන් වහන්සේලා සක්ති මත්කර ගනිමින් ඒදිරියට ගමන යන්න කටයුතු කරගන්න ඕන මේ තියෙන විදිහයට නම් සංගාධිකරණයක් ලබා දෙන්නට. මේ දේස්සපාන බල අධිකාරිය සහ ඒවාට ඒවායේ බලේගන්නට තතමනින් කටයුටු කරන ඒ කාදිනලතුමාසා ඒ පිරිස් ඒවාගීමවිෙන අන්තගාමී දේස්සපාන පක්ෂ අනිත්වා අනිත් අය ඉඩ දෙන්නේ නැහ සංගාධිකන වගේ කාරණාවලට සුළු ජාතික කණ්ඩායන් විධයි ඉද දෙන්නන්නේ නැහැ ඔවුන්ට අවස්ස සංඝයා සහ මෙ සිව් අනක් පිරිසම එකිනු එකිනෙකා කොටාගෙන ඔවුන් විසින් මේ පමතින පැවැත්මි ඉක්මන්ටම නැතිකර ගන්නවට එනිසා වැඩි කාලයක් මේ විදිහට යන්න බැරි වෙන්න ඔවුන්ගේ දැඩි පීටනය නිසා කටයුතු සිද්ධ වෙනවා දුරුවල වෙලා යාවයේ. ඊළඟට හලතියෙන ප්‍රස්්නය තෙරුවන් සනය ස්මීන් වහන්සේ. කෙනෙකුට කුසලි විපාක චක්කු වි්ඥාණයක් විපාකදීමට තිබෙන නිසාවෙෙන්. ඊට අදාළි ස්ථාරම්මණයක් චක්කු උපසාදයට අපාත අපාතගත වීම සිදුවේද. නැතිදං විස්ථාරම්මණයක් චක්වු උපසාදයට අපාතගත වීම නිසා. ඊට අදාළ කුසලි විපාක චක්වුවිඤ්ඥාන සිත විපාකයට පැමිණීම සිදුවේද. සත්පුරුස පිංවර්ත්නයේ චිත්ත සන්තානයේ තුළ පවතින ආස වනුසයාදී ධර්ම. ඒවාගේම ඒ බෝධි පාසක ධර්මාදී ඒ කවනු. ඒවත් එක්ක ස්තමහරුන්ට ආයතනවලින් අරමුණු ගන්න ඇතිවන සිත. ඒකට යොමු අරමුණට අදාලව යොමු වෙනකොට. අතීත බවංග බවංගචාන බවංගු පච්චේ දෙයන්ගෙන් පස්සේ පංචර්ද්වාරා වච්චන ය හැකනනං ඇත මනොද අරා වච්චනයඒ පංචර්ද්වාරා වච්චනය ඇතිවෙලා ඒ ලැබෙන අරමුණ අනිස්්ටාරම්මණයක් නම්. අකුසලිවිපාක චක්කු විඥානයක් ස්ටාරම්මණයක් නෑ යහපත් හොඳ අරමුණක් නකුසලිපාක චක්කු විඤ්ඥානයක්. ඒ විදියට අට ප්‍රසාදරූපයේ පහළ වෙන්නේ අරමුණයි චක්වු විඤඥාණයයි ප්‍රසාදරූපයයි කියන තුනම එකට හමුවන සම්පස්සේ නිසා ඇස කියන චක් ප්‍රසාදය චක්කු විඤ්ඥානයේ රූපාරමුණ මේකට අවශ්‍යකරන ආලෝකය මනසිකාරය. මේ හේතුකානා ටික සම්පූර්ණ වෙනකොට එතන ඒ සිත පහළවෙල්ලා ඉම්පල් සම්පට්ිච්චට සන්තියන වොත්තපන සිත් ලැබෙනවා. ඉන් පස්සෙ තමයි කරම සිත් ඇතිවෙන්නේ. එ කරමසි නැතන් ජවන්සිත් ඇතිවෙන්න ඒ කරමසිත් ඇතිවෙන්න කුසර චක්ව විඥ, කුසලිපාක චක්කව විඥා නෙහ අකුසල විපාක චක්වු ඤ්ඥානය සහමී වැඩි පිළිවෙලම සිද්ධ වෙන්න ඕනෑ. ඊළඟට අහලතියන පස්්නය පින්වස්ස්සාමින් වහන්සේ. මිලඳු රාජ්‍ය ප්‍රශ්නය හා පිලෝතික අපධානයට අනුව බුදුරජාණන් වහන්සේට අකුසල් පලදුන්නායය සඳහන් කළ විට මනසි යම්මට්ටමකට ව්‍යාකූලවිය. පරස්පරතාවේ අනුකම්පාවෙන් විසඇඳ සේක්වා, හාමුදුරුවනේ මගේ පාලි පාලි ැනුමනන් දුරුවල අනුකම්පාවෙන් සල්ලොව පැහැදිලි කරන සේක්වා කියලක්. සත්පුරුස පිංවුවත්නී මිනිඳු රාජ්‍ය ප්‍රශනයේ කරම විපාක සම්බන්ධව කියවන තැනත්. ඒවාගේම පුබ්බකම්ම පිලෝතික අපධානයේ භාගවතුන් වහන්සේටි විපාකදන පරම සම්බන්ධවත් දෙකේ පරස්පරකමක් නැහැ පටලවගන්න එපා. එක සියුම්ම විස්්තර කරනකය අර වරද්ධගන්න පිළිමිලින්ද ප්‍රශන තියන එක. ඔය ඇතු බලන්න අභිධර්මය අරගෙන බුදුරජාණන් වහන්සේට කුසලි විපාක විඤඥාන මෙච්චරක් හම් වයනවා භාගවතුන් වහන්සේට සිත් මෙච්චරක් ලැබෙනවා. භගිවතු නාසිග දෙතිස්මා පූසලක්ෂණ සම්බුද්ධත්යෙන් පස්සු වුණත් පවතිනා පීන්වම්පානක මේ අදී විදිහට පින්වුවත්න බුදුරජාණන් වහන්සේගේ සම්බුදු එසේතට අදාළව සියනම ලැබීමදී කඩනු පසු පස්සේ අතීත කරම විපාක තියෙනවා. කුසල පැත්තෙන් කුසලි විපාක වගේම අකුසල පැත්වනොත් අකුසල විපාක ලැබිලා තියෙනවා. ඊළඟට ආලතියන ප්‍රස්්නේ තමයි අවසරය පින්වස්ස්වාමින් වහන්සේ. මට හිටියා යාලුව දෙන්නෙක් ඒ දෙන්නා සහෝ උදරයු. ඒ දෙන්නට පේන බලන්න පුළුවන් හරියට පේනබල්ල කියනවා. මේ දෙන්නා ටිකකාලයක් ආස්සේ කරද්දිී ඒ දෙෙන්න්නාගෙන් මල්ලි උතුම් සේ සද්ධර්මය විකෘතිී කරලා කියනවා. මම ඒකට විරුද්ධ වනා. හොම කීපසැරයක් කරපු නිසා මම දෙවියන්ට යාඥා කරා. ඒකෙනගේ බලේ නැති කරන්න කියලා. ඊට පස්සේ මේ වැඩේට කේන්තිගියපු එයාගේ මලග ඥාතියා මට පිස්සු හැදවා. මට පිස්සු හැත්න වතාවේ විකාර කියවන්න පටන්ගත්තා. ඔබහන්සේතයි අපරැක්කව ස්වාමින්න් වහන්සේටයි විකාර කියව කියව බැන බැනවස්සය පනිවිඩි එව්වා. ඒකට මට සමාවන්න ඔබහන්සේලාගේ මම සමාව ඉල්ලනවා ඒකරපු හැම දේකටම කියලා දුවී අපිට දන්නෙත් නැහැ ඒක එතරන් හිතා නිපාදරුවෝ සංගධත්නයට ඔබේ මවින් වචන පිටමිනකොට මේ පැත්තිෙන් සමාව ලැබි අවසාම්. ඒනිසා අමතයක් කල්ලදානය සිදවීම. මොනහර එහෙම දෙයක් වනානම් ම දැන්න ඇමකක්ද කියලා. ඉනිසා ඔය දරුවූ නිතරම සිහියෙන් ඉන්න නුවනින් ඉන්න අපිට ඕ බලන්න වෙලාවකුත් නැහැ එකන කාලයේ අපිවෙෙන් කල්ලා තියෙන කාල සටහනක් අනුව එනිසා දෛනික කිය ආකාරකන් ටික අපි සුදු කරගෙන යනුව ධර්ම අප චාරය සහ පොඩි සාම්නස ඉගැන් නියමසාහ අපි කාල සටහන් ආධ්‍යාත්මය කවුණු සාසිය අල්ලම ඇ එනිසා දරුවෝ සිහියෙන්ුවනින් ඉදිමින් මක පල් ලබාන අධිස්ථානසි දීව කටයුතු කරගන්න. ඊළඟට අහලතන ප්‍රශ්නේ අවසරෑ පින්වා සාමීන් වහන්සේ. සංසේදජ උප්පාත්තිය සිදුවන්නේ කෙසේද. සංසේදජ ජීවීන් ලෙස හඳුන්වන්නේ සුද්ධ ජීවීන්ද. අනුකම්පාවෙන් පහදා දෙන්න තෙරුවන් සානය කියලා. සංසේජ ජීවීන් විදිට උපාත්ති ලබන්නේ මෙන්න මෙහෙම. අන්්ඩජ කියන විදිහට උපදිින් නැත්නා එක බිත්තරයකින් නෙමේනං උපදින්නේ. ජලාබුජ විදිහට උපාත්තය ලබන්නේ නැත්න මවකුසක ඉඳලා නෙමේනං උපදින්නේ. සංසේජ විදිහට දැම් පොළොවයට යම් පනණුවෝ කීට වර්ග හැදන්න පුළුවන් ඒවගේ පනුවර්ග හැදන්න පුළුවක්. විද තැංගවලේ මලකුණා කෙ ඇතුුණනාට පස්සේ මලකුණේ කෙලීම පණුවෝ හටගන්න පුළුවන් අරක්කුණහාම. ඒ වගේ සත්ව කොට්ටාසින ද සමහර සත්තු අවුදු ධහතක් දාහටක්කෙර පොලෝ යට එල්ලා ඉට පස්සේන රැයහීම ගස්වලටන ඊට පස්සේ. මේ සංසේචය උපපත්වය ගත්තාම සංසේජ උපපත්යේ වෙන්නේ අන්්ඩච නොවන ජලාබුජ නොවන ඕපාතික නොවන සත්වයෝ. එතකොට ඔබට ඒක තේරුම් ගන්න ලේසි. සංසේදජ කියන සුද්ද ජීවීන්ට දෙක ඇැහොත් නෑ සංසේදජ කියන්නේ අන්ඩ ජලාබුජ ඕපපාතික නොවන සත්ව කොට්ටාස. සුද්ද ජීවීම් විදිහට පුංචිම පුංචි බිත්තර මේ කියන හතරට මදාළව උපත්තිීන් සිද්ධ වෙන්න පුළුවන්. රුවන් සෑනෑ පින්වස් ස්මීන් වහන්සේ යම් කුසල හෝ අකුසල විපාකයක් දීමට කයහි විඤ්ඥානය පැවටී යුතුද. ඕ කුසලොහෝ පසල් පස්න දිග හින්දමම් ප්‍රස්න මැද්දම්ම උත්තර දිදී යන්න කුසල හෝ අකුසලි විපාකයක් දීමට කයිහි විඤ්ඥානය පැවටී යුතුද. අනිවාරයම කුසලා කුසල විපාග දෙන්නනන් දිටධමවීත්නය කරමය රුකලත් උපකාර වෙනවා ඔය ත්තන්ට දැන් ඇතිවන සිත්වලට පුළුවන් අතීත කරම විපාග මතු කරන්න. කහි විඤ්ඥානයේ තියෙන් නෝන. එසේදම් කයිෙන් විඤ්ඥානයේ පහවගිය පසුවත් ඒ කයට අදාළව විපාකදීමක් සිදු වෙනවාද. කයිෙන් විඤ්ඥානයේ පහවගියාට පස්සේ කයට අදාලව විපාකදීමක් සිද්ධ වෙන්නේෙ නැහැ. ඒ වනාට ඒ කයතුළ ඉන්න කාල සීමාවතුළ කරපු විශේෂ බල සම්පාන්න උතුමාන්ගේ අධිස්ථාන පාර්ථනාවන් වගේ වනිසා ඒ කය සම්බන්ධව ය වෙනස්කම් වෙන්න පුළුව. ඒක ගනසිවරක් විදිහටර සහර බුදුරජාණන් වහන්ස ලගේ සිවරු තිබුුණේ. අපේ බුදුරජාණන් වහන්සේගේ වගේ අර මුන් පියලීදී තරමට සුනුසාහල් මුොම් පේරි මට්ටමට ධාතෝ. කොටස් වෙෙන් වෙන්න කියල කරපු අධිස්ථානයක් තිබුණේ ඒ වගේ පිින්වත්න එහම විසේ සධිස්ථානයන් තියෙන පුළුවන් කයිෙන් විඥානයේ පහවගියාට පසුව ඒ කයට අදාලෝ විපාකදීමක් සිදුවෙනවාද විපාකදීමක් සිදු වෙනවා හබැයි විසේ සධිස්ථානයක්න් අනුවේ එ එහෙම නැත් නම් එහෙම විපාකදීමක් වෙන්න නැහැ එ විසේ සධිස්ථානයන් කයාාත්මක වෙනවා. ඔබ අහනවා මෙම ඇසීමට හේතුව ස්වාමින් වහන්සේ බුදුන්වහන්සේ පීණිවම්පා බොහෝකාලයක් ගතුුවද. උන්වහන්සේගේ පෙර පුර්්ණ්‍යවිපාකයන් අදටත්. උන්වහන්සේගේ ධාතුන් වහන්සේලාට සීනාමයට නොවඩුවම ලැබෙනවා. ඒවාගේම රහතන් වහන්සේලාත් බිස්සූන් වහන්සේලා ගිහි අයත්. මියගියත් ඔවුන්ගේ නාමයංවලට ගරුබුහුමං අදටත් ලැබෙනවා. එම ගටළලු විසඳාධනසේක්වා මෙපින් ඔබහන්සේට පතන බෝධියකින් උතුම් නිර්වාන සුවේම ලැබීමට හේතුවීවා තෙරුවන්සානය කියලා. සත්පුරස පින්වර්ත්නී ඒ උතුමන් වහන්සේලාගේ පෙරපින් මහිමය. උන්වහන්සේලාගේ ධාතුන් වහසල සම්බන්ධයෙම අධිස්්ඨාන කරලා තියෙන භාගිවතුන් වහන්සේෙම ධාතුන් වහන්සේලා බොහෝ කාලයක් බොහෝදිනාගේ හිතසුව පින්ස වැඩවසන්නට අධිස්්ඨාන කරලා තියෙනවා. අවසානයේ සර්වක්න ධාතුන් වහන්සේලාගේ නිර්මිත බුදුරුව හැදරතා කාලයක්. ඒවා සුරක් සිතාත් වෙනවා. ඒවිතරක් නෙමි විසේසය ප්‍රබල උතුමනුත් යම්යාම අධිෂ්ඨාන කරලා තියෙනවා. ඒ අධස්ථානයන්ට අනුව විපාක ධර්මයන් ඇල්ලැබෙනවා. ඒවාගේ මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයයි මේ පවතින්නේ ඒ ශාසනයේ පවතිනතා කාලයක් භාගිවතුන් වහන්සේගේ ඒඋතුම් බුද්ධ ගුණයට ඒ භගවා ගුණයට පිංුවත්නි විපාක ධර්මයෝ දිකටම ලැබෙනවා ඒක එරි තියෙන්නේ පාරමි ශක්තිය ස්වභාවයයි. පාරමී බල මහිම මේ ස්වභාවයයි ඒ කාල සීමාවල කරලතින අධිෂ්ඨානයම් අතනාවන් එ ලබල තියෙන පති පාරණයහ ඒ විදිහට සිදුවෙනවා ඊළඟට අහලතියෙන ප්‍රශ්නය අවසරය පින්වා සාමීන් වහන්සේ මහමෙවුනාවේ අසපුේ අවුරුද්ධ ගැන මිත්‍යා මත පතුරන එකට එරෙහිව කතාකිරීම සම්බන්ධයෙන් ඔබහන්සේ ගැන සතුටිවෙමී මහමෙවුුණාවෙන් කිව්වා සූරය වන්දනාවාවේ ස්තුවර්ස දායෙන් පසු. ඒකත් වැරදිී. ්‍රික්වේදී සූර දෙවියන් ගැන තියෙනවානේ. ඒ විතරක් අසුරයකු රහවු හින්දුුන් අපල කරන ගහයො කරලා කියලා ඒකත් වැදීනේ හින්දු ආගම අනුව රහවු කියලාදසිම්හිිකා කියන අසුර කාන්තාවගේ පුතා මේ කරුණු දැම්මනං හොඳයි. හම වනාව අසපුේ එක හාමුදුරුව කෙනේ කියනවා සංගමිත්තා මෙහිෙනිිය ජෑසීමා බෝධියයේ කොලයක්ඇ ඇල්ලිවේ නැති නිසා කාන්තාවන් බෝකොල ඇල්ලීම වැරදි කියලා. මේක මිත්‍ය මතයක් නේද. ගැටගාන හැම පණුරකම් භූතයන් ඉන්නවා තම තම අත්දැකපු සිද්ධි කීපයක් මගින් සමස්තයේ මනින්න බෑනේ හාමුදුරුවනේ. ඇසිදැට් උනු උක්කොම දවාලවල ගිහින් බාරවුණ අයලු දේවාලවල ගිහින් පිහිට පැතිීම. ඒ අයට වහල් බීම මක්ලු මේ මද සියල්ල මිත්‍ය අවං කියලා හිතන්නේ අප කෙරහි කරුණාවේ මේ පිළිබන් ධර්මානකූල අදහසක් දෙන සේකවා ඔබවහන්සේට තෙරුවන්සානෑ කියලා. සත්පුරුස පිංවත්නේ. අපි කිසිම වෙලාවක කිසිම කෙනෙක් එක ගැටෙන්න අවස්ස නෑ ගැටි ගැටන ගටිය යුතුයි. ඒ වනාට කාග අතින් හෝ ධර්මවිකෘතිය සිද්ධ වුණොත් ඒක සමාජගතවීමෙන් පස චිපිටිකහි පිළිබන් සැක සංකා නිර්මාණය වෙනවා. ඒනිසා ඒක මාර්ධනය කරගන්න තිපිටිකේට අනුවය පිළිතුර ලබාගත යුතුයි. පුද්ගලීන් සමඟ ආයතයන් සමඟ නො සමාජගත වන මිත්‍යා මතවාද නිව ඇදිකරමින්. සසරින් එගොඩවෙන්නට මේ මනුස ජීවිතයේ භාවිතා කරගැනීම කර ගත යුතුයි. සංගමිත්තාතයනින් වහන්සේ සීමාබෝධින්න් වහන්සේ ස්පාස නොකලන විශ්පාස කළ දන්තකුමරු හේම මාලාවන්ගෙන් හේම් මාලා තමන්ගෙ කොන්්ඩියයා සෙධාතුකාඩු හංගං හිටියා ඒම බුරුණෙම මේ වසතය මෙආදී විදිහට අනෙක් කාරණාවලත් ඒ කියවුණන කවුණුවල නිවැ ඇති කාරණා තේරුම් ගන්නෑ. ඊළඟට අහලතියෙන ප්‍රස්නේ තෙරුවන් සනෑ පින්වත් සාමීින් වහන්සේ. සිතසා මනස අනු එකක්ද නැතිනම් දෙකක්්ද කියා පැහැදිදි කර්දනෙමෙන් කවුුණාවෙන් ඉල්ලා සිටිමි ඔබහන්සේට නිදුක් නිරෝගී දීර්ගාාවස පාර්තනා කරමි කියලා සිත මංස කියන්න දෙකම එකක්. සිත මංස විඤ්ඥානයේ හදේ මානස ත් මේ සිිතයි මනසයි තව මේකට විඤ්ඥාණයේ චිත්තය නම්ගොඩත් තියෙනවා ඒ ඔක්කෝගෙම කියවෙන්නේ එකම හිත සිතිංකයන විවිධ කියයාාකාරීතයන් අනුව විවිධ නම්වලින් හඳුන්වනවා. ඊළඟට අහලතියෙන ප්‍රශ්නය අවසර ස්වාමීින් වහන්ස. හිස්බස් කීමේ පැවෘත්ති විපාක ලෙස ධර්මය තුළ සඳහන් වෙන්නේ මොනවාද හිස්බස්. වැඩකට නැති කතා කියනකොට. පිගුවත්නී ප්‍රතිසන්දිය ලබා දෙන කර්ම වගේම ප්‍රරෘත්ති කාලයට අදාළව. නින්දා අපහා සවලාද ඒවාගේම විවිර විදිහට දොස්පරොස් විවිධ දේවල් අහන්න සිද්ධ වන කරම තමයි රැස්වෙන්නේ. ඒක මහනවා සිල්මාතාවක් කියලා තිබ්බා නවකතා කියවීම සම්පාප්පලා අපයක් ලූ. න පිළිගන්න බෑනේද. කයින්ති ගිහින් බනින එකේ ප්‍රවෝතිපාක මොනවද කියලා. පින්වර්නී නවකතා වගේ දේවා කියවනකොට කරෙස්සාදිය වර්ධනය වෙනවා. නමුත් එතනදී තමන්ගේ කෙරෙස්වර්ධනය වීම තමන්ට හානිදායක වෙනවා වැඩකර නැති හිස්දේවය කතාකිරීම අදී දේවල් හින්ද තමන්ගේ චිත්ත සන්තතිය. පාලනයෙන් ගිලි හිලා යනවා නිතරම අකුසල් රැස්සන්තැන්ට පත්වෙනවා. කේන්ති ගිහිල බය එකේ පෞෘත්ති විපාකපනොවද පින්වදි ප්‍රතිසන් දීවසයෙන් දුගතිය උපති ලබනව ඉම්පාස උපතයන්ද මානයේ දක්වාම පවත්තමින් ජීවිතයේ පවත්තමින් ඒ විදිර කටයු සිදුවෙනවා. පරිසාවාචා අකුසලේ කියන්නේ ආකරෝස කිරීමනේ දෝ සැර පවස වචන කතා කිරීම. අංයක්ග සිතරීන්දවීමේ චේතනාවෙන් බැනීමද. ඕ අනිත් තෑයට දුොස්වරස්ගෙල බයබැනීම. අවසම් ප්‍රශ්නයේ වැදිත්න සමාාවන්න ඔබහන්සේහට තෙරුවන්සානෑකිරීම එක ප්‍රශ්නයක්නේ පස්න කීපයක් ප්‍රසන කීපිට උත්තර දුන්නා. ඊළඟ ටහලා තියෙන ප්‍රශ්නය. අවසරය පින්වත් සාමීන් වහන්ස හේරුකාණයේ චන්දීමල හාමුදුරුවම් බෞද්ධයාගේ අත්පොතය කියලා තියෙනවා. සේදිවි නසා ගැනීම පවක් වෙන්නේ දවේශසිතකින් කරොත් කියලා. සමහර කාන්තාවන්සේ සැමියාට තියෙන පතිභක්තිය නිසා දරසෑයට පැල්ල මැරල තියෙනවා නේ උදාහරණයක් පත්මාවතී බිසව. සැමියාට ගෞරව නිසා සතිපූජාව කිරීම පවද්ද. මාගේ ප්‍රස්්නය නිසා මා ගැන වරදවා හිතන්න එපා ඔබහන්සේට තෙරුවන් සාණය කියලා. සත්පුරුස පිින්වත්න සේදීව නසා ගැනීම පවක්වවෙන්නේ දේශ සිතකින් කරගත්තොත් තමයි. එතමයි ඒ තමයි නිරුකාල් චන්ද්‍රයමල නායක මහහින්පාණන් වහන්සේවා ඒ සඳහන් කලතින් අපි ත්‍රිපිටික පෝතලය එකක සඳහන් වෙනවා. එතකොට සමහර කාන්තාවන් සය සැමියාට තියෙන පතිබත්ති නිසා දර්සයට පැන්ඩ මැරිලා තියෙනවා. ඒ විදිහට කිව්වහාම ඔය එහෙම අතීතයේ ඉන්දියාව එහෙම තිබුණ වර්තමානය තවරමය යමයම් පළාත්තල එහෙම තියෙනවා. පතිබත්තිය නිසා ස්වාමියයාා මියගියාට පස්සේ දර්ස ඇයට පැඩබෑනවා එතන තියනි මිත්‍ය දුෂ්ටි ස්භාවයක් ඉතින්දී වුුණත් දේශේ විධී ඇතිවෙන්න පුළුවන් සමාජයේ ඒ කළ යුතුයි කියළමර මත තියෙන හින්ද ඒ එක කරන්න මෝන මට්ටමට ආවත් හිත නරක්වෙෙනී දකඩ ඕන තරන් තියෙනවා. ඊරඟට අහලතියෙන පස්නේ අවසරෑ පින්වස් ස්වාමීන් වහන්සේ. එක්තරා අසපුුවකින් විවාාජීවිතයේ යහපත උදෙසා. යසෝදරා තෙරණයේ වැඳීම පවා ධනය කරයි. යසෝදරා මෙහෙනී වන්දනාව සැබැවිම්ම ඇ විවාජීවිතයේ යහපතට ඇහේත් වෙනවාද. මේ පිළිබඳව ධර්මානුකූල පිරුතුරක් දෙන සේක්වා තෙරුවන් සනෑ කියලා. වර්තමානයේ එකේකායි එකේක විදිහට විවිධකවුණු සමාජකත කරනවා. කුසාල්නං වගේ කුසල විපාක හම්බව වෙන. අකුසාල්නං ඒ වගේෙන් අකුසලිපාක හම්බ වෙනවා. නමුත් භාගිවතුන් වහන්සේගේ කාලීද වුුණත් යසෝදරා මෙිහිණින් වහන්සේට වන්දනා කිරීම වෙන වැඩ පිළිවෙලා තිබ්බෙන ැහැ. එක මෑත කාරීනව සකස්කරගත්ත කාරණ සත්පුරෂ පිංුවත්න වි්‍යාජීවිතයේ සාර්ථකරගන්න. යසෝදරා මෙහිනිින් වහන්ස වන්දනා කරන්න නැතුව සසරය ගොඩිවෙන්නට අවස්්‍යකාරන පින්ගරැස්සයේ මුදෙසා යසෝදරාතියනය වහන්සේට ඒ සම්බුද්ධ බු් යසෝදරා දීවන් වහන්සේට එදානයේ ආදිය පූජා කනමින් කටයුතු කරන්න පුළුවන්. ඊළඟට අහරතියෙන ප්‍රස්නේ අවසරය පින්වත් සාමීින් වහන්සේ යක්ෂ සේනාධිපති දෙවියන් ඉන්නේ චාතුරු මහා රාජිකයේ විතරද. ය සේනාජපති දෙවියන් ඉන්නේ ඕු චාතරුමහාරාජිකේ ඉන්න. සතරවරන් දෙවියන්ට වඩා බලවාද දෙවියන් චාතුරු මහාරාජිකයේ දෙවුලොව නැද්ද. සතරවරන් දෙවියන් තම සක්ක දිවරාජයාගේ ආරස්සක පිරිස බවට පත්වෙලා ඉන්න එතකො සතරවරං දෙවියන්ට ඉහලන් ඉන්න අපේ සක්‍රදිවරාජයා. වෙසමුණි දෙවියන්ගේ මිනිමස් කන යකුන්ට අරම්දීලා තියෙනවානේ මිනිමස් කන්න සීමා ඇතිව. ඒකෙන් වෙසමුණ දෙවියන්ට පවක් වෙන්නේ නැත්ත. දේශයාදී ඒතාත්්‍යයන් තිබුණොත් ඒක අකුසලයක් වෙනවා. ඒකෙන් වෙසමුණ දෙවියන්ට පවක් වෙන්නේ නැද්ද. ඒක එක හාමුදුරුව කෙනෙක් දේශනා කරලා තියෙනවා වෙසමුණි දෙවියන් අධර්ම රාගේ වැඩි වෙනකොට ඒයක්ක්ෂකොටස නිදහස් කරනවා එසේ, ධර්මය තුළ තියෙනවාද ඔබහන්සේට තෙරුවන්සාණය කියලා. එල්සත්පුරස පින්ංවුවත්නී දෙවියන්ගේ වරම් ගැනී නිසා ඒවට අදාළි විස්තර සඳහන් වෙනවා ගොඩ. නොමු සමාජයේ හුඟක් කලාවට ඇනිවැෑදිම කාරණාවයට වඩා මිත්‍යය මතවාදත් වැඩි වෙනවා පලස්සමින් ඒ සම්බන්ධව කටයුතු කරන්න ඕන. ඊළඟට අහලා තියෙන පස්ස ඔඇත්තු ප්‍රස්න තියනකොට පුළුවන් තරම් කෙති කරන්නේ. අති දීර්ග පස්නවලට විශාල කාලයක් ගන්න වෙනවා. දැ මෙහලතියන පස්්නයේදී ඒක දීර්ග පස්්නයක්යෙන් ඒකට පිළිතුූ ලබා දෙන්නේ නැහැ හැකිතාක් ඔබේ පස්න කෙටි කරන්න දිගු පස්න අපේ තිරෙහි පෙන්න්නන්නේ නැහැ. පෙන්න්නන්න පුළුවන් පමාණයට පනය වචනකිීපයකට අදාළව සාරාංශගත කරලා කෙටි කරන්න. එසා අපේ ඉතිරයේ නිස්වන ප්‍රමාණයට විත පස්නය ඉදිරි පත් කරන්න කාරුණික වෙන්න. ඊළඟට හලතිෙන ප්‍රශ්නය සාමීන් වහන්සේ, සිය භික්ෂුවක් බිස්සූ විනේයට පටහැනි දෙයක් සිදු කළ හෝත්. භික්ෂූත්‍රයේ නිෙරපා දැමීමට මහනායක හිමිවරුන්ට බලයක් තිබේද. මේ දිනවල මහනායක හිංවොරුන්ට බුහෝමයක් දෙනාගෙන් බැනුම් අසන්නට සිදුවී තිබේ. අපේ රටේ මහනායක පදවිය පත්කරු ලබන්නේක් එසේද. ඒ සඳහා ස්වාමින්න් වහන්සේ නමක් තෝරාගන්නේ කෙසේද කියලා. සත්පුරුස පිංවත්නේ කිසියම් බිස්සුවක් බිස්සූවිනයට පටහැනි දෙයක් කළොත්. බිස්සූත්තිෙන් නිරපාදාන්න මහනායක සාමීන් වහන්සලාට එහෙම බලයක් නැහැ. එහෙම බලයක් තියෙනවනන්ගේ බලය තියන වගන්තියක් පෙන්න්නන්න. එහෙම බලයක් නැහැ. ඒවිුවට මෙහෙම බලයක් තියෙනවා. සංග ස්තවිර බිස්සූන් වහන්සේලාට සංඝයාගේ. නේකාරණාවට මැදිහත්වෙලා පාරි සුද්ධිය ආරක්ෂසා කරගෙන කටයුතු කරගෙන ඉදියට යන්න පුළුවන්. හැබැයි එතින්දි පරිහානියට පත්වන සමහරය දිහාබලල අනෙත් අය පරිහානියට පත් නොවී ඉන්න පුළුවන් දෙට පරිසරය හදාගන්න ඕන. දෙැන් හිතන්න ඕකම ගම ඔය ඇත්තු ඔය ඇත්තු අතරු ඕන තරම් පිරහුණු චරිත ඉන්නවා. ඒ පිරහුණු චෛත පිරිහුණු ජීවිත ගෙවන ආකාරය බලල ධර්මය ඔස්සේ ඔබ සන්නදධ කරගෙන ඔබට සසරින් කොඩ වෙන්න පුළුවන්. සංගධත්නය ඇතුළට වුණනත් අර වගේ ඩොඩම් ගොඩම හොඳ වෙන්න ඇ කුණුවෙච්චේ ය ඕන තරන්තියෙනවනේ. ඒ කුණුවෙච්ච චරිතන්න පුළුවන්. එතකොට ගිහි මේ උපාසක උපාසකාවන් පැවිදි පින්වතුන් වහන්සේලා අඩ ඒ කුණ වුණු චරිතයක් දෙකක් දැකළ ඒ ගැන කලකිරෙන්න්න නෙමෙයි ඕන ෞද්ධයා ගැනවත් සිංහල සංගරත්නය ගැනවත් කල කිරීම නෙමේ වෙන්න ඕන සංගරත්නයේ විනේ නීති තියෙන උප සම්පදස්ශීලේ සංඝාසය සාධිය තියෙනවා ඒවා තැක ගන්න බැරූුණු පිහුු චරිතයක් මේ ඔබ වහන්සේලා මෙහෙම වැටන්නේ එපා කියල ගිහි පැවිදියට පැවිදි පිින්වතුන් ගිියයට අවවාද කර ගනමින් දෙගොල්ලු කල්්‍යයානිමිත්ත සේවනයලාක් කටයුතු කරන්නට ඕන. විනයටට පට හැනි දේවල් කරන කටටියසිවරුකදවල එලවන්න ගහන්න බනින්නේ හෙම කරන්න හැකියාවක් නෑ සංස්වාමින් වහන්සේලාටවත් ගිහි අයටවත්. ඒක නිසා ගිහිඇටස් මේ තියෙන ස්වාමින් වහන්සේලා දෙන උපදෙසවුව කටයුතු කල් සාමින් අහසලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දීල තියන උපදෙස්සන්නුව කටයුතු කරන්න අද වැරද්දක් කරපු කෙන අද හිත්තම කියමු අපි කාතාවත් එ මයිතන සේවනය යත්නා කියලා යෙදන්න කලින් ඒකෙන ආරෝචනය කරලා තිබ්බනං කාන්තාවට ඒකෙන ඉම්මත්ත නිවැෙනදී. යගේ උපසම්පදාව නැති වෙලා නැහැ. එයා උපසම්පදාව පතිස්සේප කරලා කාන්තාවක් එක්ක සංසරගේ ල තියෙන්නේ. ඊට පාසේ නැවතත් ඒකෙනට උපසම්පදාවෙන්න පුළුවන්. අදසාස්සයට එකඟව තම හැමේලාවේම කටයුතු සිද්ධ කරන්න ඕන සීලඇත්යක මේ මඟපල් ලබන්න මාර්ග පෙන්නන් දහමක් මිසක් සසඳින් එගොඩවෙන්න මාර්ගය පෙන්නන් දහමක් මිසා, මේක මෙිහෙම විය යුතුයි මේක මෙිහෙම කළ යුතුයි මෙයාට ගැසය යුතුයි මැරිය යුතුයි වදදී යුතුයි මෙයා උත්සල පොලිවේ ගහන්න ඕන මොව නිරවාස්ථ කරන්නඩ ඕන, ඒව කරන්න ගිහි පැවිදි කාටවතයිතියක් නෑ. පිරිහ කටියේ පිහෙන දිහා බලාගරින්ද නොපිහෙන තත්ත්වේයට තමග පත්කරගන්න ඕන සම්මාධිත්්්‍යය තියෙන්න ඕන. කර්මකරම් පලි විපාගතනය විදිේ අවබෝධ කරගන්න ඕන් දැන ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේවත් දැන් ඔබ වැරදිී සුරල ඉවත් එන්න කෙම භාගිවතුන් වහන්සේ නිරපාහරරින්නේන ඒයට අවස්ස කන කියාමාර්ග තමයි ගන්නේ. විදිටඒක තේරු ගන්න්නවන් සියලුම සත්තයන්ට මෛත්‍රය පතුරවුණ බුදුදහම සියලුම දෙනාට කවනාමයිෛත්‍යය පතවන බුදුදහම ශාසනයට ඇතුල්ලුණු බිස්සුවක් වේවා උපාසක ජීවිතයට ඇතුළුණු ඔබ වගේ ගිහික් වේවා දෙගුල්ලන්ටම අස්ලුම් අගක් තරන්වත් ඉඩක් තියෙනවද කියලා බලනව දෙලෝ යහපතුූ දෙෙසා අවස්්‍ය කරන හේතු සම්පත් දියුණු කරගන්න. එනිසා ඔබ. දේසේ එපා වෛදේ එපා කේන්තිගාන්න ඉපා කළ උගන්න බුදු දහමතුළ කේන්තිය වෛදයේ දේසේ ඇතිකරගෙන චන්්ඩි විදිහට හැසිරෙන්න්න උත්සාකාන්න එප ඒක බෞද්ධයින්ත කිසිතයත්ම කරන්න බැරි දෙයක්. ඒ මික්්‍යා දුෘෂ්ටිකයෝ. ඊළඟට හලතියන පස්නේ ගරු ස්වාමින් වහන්සේ. ඔබහන්සේගේ දේශනාමම නිතරම අහනවා. එක්තනක ඔබහන්සේ දේශනා කරනවා හන්ඳේ හාවා සක්‍රයාවිසින් ඇන්දා කියලා. ඒ වගේ දේවල් වර්තමාන සමාජයේ තවන පිරිස් අතර විහිළුවක් වෙනවා නේද. බුද්ධිමත් පිරිස හැම එකටම සාදු කියන්නේ නැහැ. කරන විමංසක සූතයේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයත් පස්න කළ හැකි බව දන්වා තිබෙනවා. ඔබවහන්සේ වැනි ගුණේ හපසාමන් වහන්සේ කෙනෙට්ට එහෙම වෙනවට මම පෞද්ගලිකව කැමති නැහැ කියලා. සත්පුරලස පිංවත්නේ ධර්ම විනේ තුළ ජාතක පොත් වහන්සේගේ වනත් යම් කවුුණ තියෙනවනන්ගේ තියනද අපි බැහැර කර හොද. ඇම ඒී පපාතිහාහරි විධ දේවා කරන්න පුළුව අන් නිසා ලෝකයේ පවතින විවිධ දේවල් විධ විදියට හැරගස්සන්න පුළුවන් ක්‍රමත් තියනවා. කෙනෙක් පිළිගැනීම නොපිළි ගැනීමට වඩා වැදගත්දේ. අපි තියන දේ විකෘතිය නොකර පවත්වා ගැනීම. එතන්නේ මඟපල් ලබන ගමන්ටක බාධාවක් වෙන්නේ නැහැනේ තියෙනකාරණා විකෘතිය කළ දේශනා කළ ඉන හැ කියලා දැ තියනදේ. ඒක තිිපිටකේ තුළ සඳහන් වලදේ ඉවත්කර කර ඉවත් කර කර කතා කරන්න උබාපි කවුරුත් බුදුවෙලා නැහැ. එක භාගවතුන් වහන්සේට අයිති දෙයක්. එන්සා තියන දේ තියෙන විදිහටම දේශනා කිරීම තියන්දේ තියෙන විදිහට පවත්තා ගැනීම තමයි කරගත යුත්තේ. ඊළඟට ආලතියන ප්‍රශ්නය තමයි අවසර ස්වාමින් වහන්සේ අටුවාවේ සඳහාම් මිනිස්සුන්ගේ ආවස අසංකීය. එකයි බින්දු එකසි හතලිියක සංක්‍යාවක් ඉඳං. වර්තමානයේ තියෙන සීයක් පමණවන ආයුස වෙනකම්. අඩු උනා කියලා. එහෙම උනානම් පයිනාවාද එතන ප්‍රතිස්සේප වෙනවනේද. මොකද වර්තමානය මිනිසා පයනාමේ වෙලා තියෙන්ට ඕන ඒ අවුදු අසංකේයක් ආයුස තිබ්බ මිනිසාගෙන් මිසක්. වඳුරන්ගෙන් නොවෙන්ඩ ඕනනේ. අනික එහෙම අසංකෙයියක් ආවිස තිබ්බ මිනිසුන්ගේ ඉඳම්. ආයුස අඩුවීගෙන එනවනම්. ආයුස දාහා දෙදාා තිබ මිනිස්සුවත් හිටිය කිය අන්ට පුරාවිද්‍යාත්මක සාක්ෂි හම්බවෙන්න ඕන නේද. ඒත් වර්තමානයේ දෛනෝසල් ලගේ පවා ඇටසැකලි හම්බවෙලා තියෙනවා. ඒත් එහෙම දීර්ගාවිසක් හිටපු මිනිස්සු හිටපු බවට සාධක හම්බවෙලා නෑනේද. උපරිම සීය එකසේ විස්ස හිටපු ඇගේ ඇටසකිරි නේද හම්බ වෙලා තියෙන්නේ. තව අටුාවේ සඳහන් වෙනවා ධර්ම දේශනාවක ඇහුවා. සූර්යා පොලෝවටේ මහාමේුරු පරුවතය වටේ කැරකෙනවා කියලා. ඒත් ඒකේ අනි පැත්තැයි වෙන්නේ. පොළුව සූර්යා වටේ කැරකිෙන්නේ කියලා. සත්පුරුස පිංවත්නේ. ඒක මේ ලෝකයා කතාකරන දැනවසිරස් වූගේ සහ ඒ විදිහට ගන්න පුළුවන් ආයුකාලයක් නෙමේ. මිනිස්සුන්ගේ වය සහෝදු දහ ඉඳලා අසංක දක්කාා වැඩිවෙල හපව දහය දක්කා අඩුවෙන් යන කාලය අන්තක්කල්පයක් වෙනවා ඒ සඳහා අති දීර්ක කාලයක් යනම් පුඩි කාලසීමාවක් නෙමේ ඒවාගේම සමහර අස්්ටිකොට සමහරේව කාලාන්රූපව එක් තරක් කාලයයි පවතින්නේ. ඉන්පන්සි විනාශෙලා යනවා. මේ ලෝකයේ හටගන්න විදිහත්තියෙනවා ය එතර කාලයක ආභස්සර් බ්‍රහ්මලෝකයෙන් පොළොවට පැමිණෙන බ්‍රහ්මයෝ අතරින්. සමාරුවන් රසතන්හාව ඇතිකරගෙන 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 ටික ටි ටිි ලිංගේ ේන්ද්‍රීයම් පහළ වන මට්ටමට පත් වෙලා ස්තේ පුලුස භාවයක් ලැබෙන විදිහටම තමම් පිදිහි පරිහානියට පත්කරගෙන එහෙම වර්ධනය වන සත්වයින්ගේ අවුදු දහයේ ඉ අ අසංක්‍ය දක්වාත් අහපව් දහය දක්වා අඩුවීම් ඒ කාරසීම ඔබ මේ කියන අවුදු වනින් ගණන්කන්න පුළුවන්ග නෙමේ. එවගේම සූරයා පොලෝවටේ මහමේරු පර්වතය වටේ කැනකෙනම කියලා කවුරු හරිකිෙනෙක් කියනවන ඒ එහෙම නෙමේකල ඔබ අපි දැන්ඳන්නවනේ. එතකොට අපි හොයන්න ඕන එෙම පාටය අතිීනවනං ඒක කියවිලා තියන කොයිකමේදකර එතතුකොට හම්බවෙයි ජෝතිස්ස වගේ යම්ඥම් කවුණුව මතුවදාාතිබ කාලි ඒ කාලයේ සම්මුති භාසාාවන්නුව විග්‍රහ කරන්නගේ කාරණාවක් විතරයි කියලා භාගිවතුන් වහන්සික සම්පූර්ණ දේශනාවශ වනය කරලා ගන්නකොට ඔය ඇත්තන්ට වාපොලේ මත ජලපොලේ පිහිතීම ආදී, ඒ කවුුණු සයාල දැනගන්න පුළුවන්, එතකොට මේ සක්වලහ සියල්ලට ම අදාල බොහෝ විස්තර තේරුන්ගන්න පුළුවන්කම ලැබේ. ඊළඟට අහලතියන පස්්නය අවසරයි ස්මීන් වහන්ස දෙවිනි පස්නයක් ඇවුහාම සමාාවන්න. සාමානයේ බිස්සුන් වහන්සේලා දැහැත් පූජා කිරීම. සාමාන දයකි. නමුත් වෛද්්‍ය විද්‍යාවනුව දැහැත්වල අන්තර්ගත පුවක් හුණු දුම්කොළ අරු පිළිකාකාරක වී, බුලත්වල නැට්ටසාහ අගගස්සේ සයිකැඩින් පිළිකාකාරකයේ ඇත. බුලත්තිිට කන හැමෝට මකරෝග හැදෙන්නේ නෑ තමා. නමුත් මුොපිලිකා මුක ස්ලේස් මල පයිුරෝසිියාව ගෑස්ටටිස් වගේ රෝග සෑදීමේ අවධානම තියෙනවානේ. එහෙම හැදුුන අයත් ඉන්නවානේ. අනික බුලත්වෙත භාවිතා කරන්න ඕන බුලත් කොලේ නැට්ට අංගිස්ස කඩලා. අර ඉහතක ද්‍රයිව නැතුව කාදමුංගු සාධික්කා එක් කියා අහලා තියෙනවා. සමර හාමුදුරුවන් නිතර දැහැත්වල්ද නිසා. උන්වහන්සේලා මුකේ පවා දැකීමට අප්‍රියවේ. එනිසා දැහැත් මේ පිළිකාකාරක දුම්කොළ හුණු පුවක් සමඟ පූජාකිරීම අනුමත කරන්න පුළුවන්ද. ප්‍රශ්නේ නිසා ඔබහන්සේ මාකිරහි අප සාධයක් ඇතුඋනානන් සමාවනසයක්වා තිෙරුවන් සනෑ කියලා සත්පුරස පිින්වර්ත්න. ආනිසංස ලැබෙන දීවල්ලට ආනිසංස ලැබෙනවා. ඔබ අපි විටන විටය ගත්ත නැතිව හිටියත් විට නොගත්තාත් ඒකයන්නේ දැහැත් විට අනුබභව නොකලා. විට හැියි නැතිවුුණාට ඩැන් වලදන දානෙත් ඔබ කන කෑමෙනුත් ඕන තරං ඊට වඩා දේවල් ඔබේ සරීර ගත වෙනවා ඕනෑමදේක හොඳදරක දෙකම තියෙනවා පූජාකරණ වෙලාවේදී ඇතිකර ගන්න තිහේතුකු උත්කෘෂ්ට කුසාසිත් ඕමක කුසාසිත් දිහේතුක උත්කෘෂ්ට ඕමක කුසාසිත් අනුව විපාකාදී හම්බ වෙනවා එන්සා එ පූජකය නෑයට ආණසංස ලැබෙනවා ස්වාමින් වහන්සේලා බොහොම් පිරි සිදුව පිළිවෙලට කටයුතු කරගන්නත් ඕන. සත්පුරුස පිංුවත්නි ඒ විදිහයටට අදෝභා හලතියන පස්නවරට ඇ පිළිතුූ ලබාදුන්නේ, අද සියනම ගැටළුවට කෙටි පිළිතුරී ලබා දුන්නේ. ඒ පවතින් දේශ ගුණ වෙනස්සීමමත්ක පවතින අසනීපතත්වයන් නිසා සත්පුෘස පිංවති මෙතෙක් රැස් කර ගත්ත පුුණන්න ධරමයෝ මියගේ ඥාතීනට අනමෝදං වේවා දෙවියහන්ට අනමෝදන් වේවා නිවන් දකින්නට මේ පින් උපකාරක හේතු සපපත්ම වේවා අපි අප රැකේ ප්ඥාසාර පොඩි හා මුදුරුව ජාපයම සිංහ මැත්තුමා සංතලන්තුන්ව මැතිනී ජනිපපුතා සුදුව හැමඳනාම ඔබ හැම දෙනාටම නිදුක් නිරෝගී තීරිකාවිස් ලැබේවා. අභිවාදන සීලිස නිචංවදා ප්‍රචායිනෝ චත්තාරු දම්මා වඩ්ඩන්ති ආයුුවන්නෝ සුකම්බලං ආයුරාරුගේ සම්පාති සග සම්පාත්තිමී වචේ අතෝනි බාන සම්පාත්ති ඉමිනාති සමිච්චතු තෙරුවන් සරණයේ.